අපි ගියබදාද අපි නැවැත්වුවා 9 වෙනි පරිච්ඡේදයේ එළිදරව් පොත 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් අපි නැවැත්වුවා 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් අපි නැවැත්වුවේ ඉතින් අපි මේ අද දවසේ 12 වෙනි පදයේ සිට බලන්න යනවා ඒ 12 වෙනි පදයේ සිට අපි බලන්න අවකාශනාව එතකොට අපි මේ ඔරණෑවල් විමිත කාරණාව තමයි බලාගෙන එන්නේ right එමුනම් අපි 12 වෙනි පදේ 9 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියවන්න පළවෙනි දුක පසුවේ ඉන්පසු තව දුක් දෙකක් පැමිණෙන්නේ. right පළවෙනි දුක ඉවරයි කියලා තියෙනවා. පළවෙනි දුක ඉවරයි. එතකොට නමුත් තව දෙකක් තිබෙනවා. තව දුක් දෙකක්. right එතකොට පළවෙනි දුකම මෙච්චර දුකක් නම් තව දෙකක් කියලා කියන මොහොතේ කොච්චර දුකක් තියෙයිද කියලා බලන්න වෙනවා. right okay කියවන්න. තුන් 13 වෙනි පදේ සාවෙනි දේවදූතයා පිම්බේ එවිට ඒප්‍රත් යන මහා ගංගාව ළඟ වඳින ලද්ද දූතයන් හතර දෙනා මුදාපන්නේයි කොරණෑව ඇතිව සිටිය සාවෙනි දේවදූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරිහි තිබෙන රන් පූජාසන අං හතර කෙරෙන් මට ඇසුනේ. right දැන් මේ ඇවිල්ලා දැන් මේ කීවෙනි කොරණෑවද පිමින්නේ 6 වෙනි කොරණෑව नियम पैटत दवसटत मासेटत අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටි ඒ දූතයන් සතර දෙනා මුදුනු ලැබුවේ. right දැන් එතකොට මෙතන බලන මොහොතේදී අයවෙනි දේවදූතය කියන්නේ අයවෙනි දේවදූතය කියන්නේ අයවෙනි පුරණෑව පිමින කාරණාවල්. එතකොට ඒක කා මේ ඒ කාරණාවත් එක්ක සිදුවෙන දෙයක්. එතකොට ඇවිල්ලා තුනෙන් එකක් නේ. එතකොට තුනෙන් එකක් ඇවිල්ලා මිනිස්සු මරණ ලැබුවා කියන කාරණාව ඉදිරිපත් කරනවා. දැන් මෙතන ඇවිල්ලා තිබෙනවා ඇවිල්ලා මේ අපි 15 වෙනි පදේ බලනකොට තියෙනදී එවිට මිනිස්යන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිනිස එතන නියම පැයටත් එතකොට නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ කියන තියෙනවා. ඒක පැය දවස මාසය අවුරුද්ද කියන කාරණාව තිබෙනවා. එතකොට මොකද දවසෙන් මැරෙනවාද තුනෙන් එකක් ඇයකින් තුනෙන් එකක් මැරෙනවාද එහෙම නැත්නම් මාසෙන් තුනෙන් එකක් මැරෙන්න යනවාද නැත්නම් මේ තුනෙන් එකක් අවුරුද්දක් ගත වෙන්න යනවාද කියන කාරණාව අපිට බලන්න තියෙනවා. ඒකට මේ ලෝකයේ මිනිස්සු කියන්නේ මේ ලෝකයේ වාසය කරන මිනිස්සු තුනෙන් එකක් මරණ පිණිස ඕඩර් එකක් ලැබෙනවා මේ ඔර මේ දූතයන්ට. ඒක තමයි තියෙන්නේ. ඒකට තුනෙන් එකක් මරණ පිණිස ඕඩර් එකක් අම්බේ. ඒනම් ඒක යම් කිසි දවසක් නැත්නම් යම් කිසි දවසක අවුරුද්දක නැත්නම් යම් කිසි මාසයක යම් කිසි පැහැයක ඉවර වෙන කතාවක්ද මේ කියන්නේ මොනවාද මෙතන ඉදිරිපත් කරන්න කියන එක අපිට බලන්න වෙනවා. නමුත් අපි බැලුවා නම් ඇවිල්ලා මේ මේ සිදුවීමට මේ සිදුවීම අපි පොඩ්ඩක් ඇවිල්ලා එහා පැත්තට කියලා බලනවා නම් නික්මියාම පැත්තෙන් නික්මියාම පොතේ පැත්තෙන් බලන මොහොතේදී ඔබ දන්නවා ඇවිල්ලා මිශරේ කුළුඳුලන්ට මොකද උනේ කියන එක. right එතකොට මිශරේ කුළුඳුලන්ට ඇවිල්ලා ස්වාමින් වහන්සේ එක පාර ගැව්වේ එකම එක එක වරම මැරුණා. එකම වරම මැරුණා කියලා කියන්නේ කියලා කිව්වොත් නිකන් මේ ගෙවල් ඔය ඔය දෙවියන්වන්සේ ගියා මම ඔබට ඉක්මන පොත අපි ඉගෙන ගන්න වෙලාවට කිව්වා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ නියම කරපු වෙලාවෙම එකම වෙලාවට එකම වරම පහර දුන්නත් එකම කුළුඳුලා සෙට් එකම. ඒ කියන්නේ මිශ්‍රයේ සිටිය කුළුඳුලා සෙට් එකම මැරුණා කියන කාරණාව තියෙනවා. ඔබට ඉක්මනම 12 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පාර 12 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ ඔබ කියවලා බැලුවා නම් එතන තියෙනවා මධ්‍යම රාත්‍රියේ කියන්නේ මධ්‍යම රාත්‍රියේ කියන කාරණාව තියෙනවා. right එතකොට මධ්‍යම රාත්‍රියේ තමයි මේ සිද්ධිය කියන කාරණා. එතකොට මධ්‍යම රාත්‍රියේම ස්වාමීන් වහන්සේ පහර දුන්නා. ඒ වෙලේම මුළු මිශ්‍රේම හිටිය කට්ටියට කුරුතුලාන් ඒ වෙලේම මැරුණා කියන කාරණාව තියෙනවා. එතකොට මේකත් එහෙම තමයි. ඒ කියන්නේ මාස ගානක් මාස ගාන අවුරුදු අවුරුදු කාරණාව නෙමෙයි වන් ෂොට්. එකපාරටම सर्व बलधारी देवियन्वास
मनुष्यो तुने मेरे स्वामी पहार दुन कौर दिव्यान वहां से विशिंग है सरोबलधारी स्वामी वहां से विशिंग मतम पहार दीव सिधु करेगी असुर सेनावल गणन विसी कोटियाँ के उनके गणन में पिनिश द मानने मारने पिनिश ओ इतना क्या ना उनके गणन है किया ना वह ऐसी मी कहो तो योहान किया नहीं योहान की ना ये गाना किया ना ऐहू ना लो की देने देख लेके बहुत विसी कोटियाँ असुर वो उनके गाना विसी कोटियाँ किला दिवे ना इतना मैं विसी कोटे के ना मैं सेट के गन तूने का मैं पोले भी मिनिस्टर को मारने पिनिश है अभी लती बेंदा हो गाना विसी कोटिया असुर वा असुरवान विशिकोटिया कैविला तिबेनवा की ना कारण आ रहे तो बड़े मैं दाहत दाहत अभी बैलम मोते नहीं मैं असुर वागे ना तो मैं असुर वांग आप असुर वांग के क्या ना विस्तर है अब डाला थी ना कोई वागे देखी ना कारण आ रहा डाला थी ना अनेक तरह विशिकोटिया की लकी लती ना जोहान पैदली मैं ऐसा ඇවුනා තේරුණා ඒව මුකුත් නැහැ. ඔව් අරියට ගාන දාලා තිනවා 20 කෝටියක් තමයි එන්නේ කියන ගාන පිළිවෙල දාලා තිනේ හේතුව ස්වාමීන් වහන්සේ ඒකත් උට පියලා තියෙන නිසා. රයිට්. දැන් මුන්ගේ විස්තරය ගාලා තිනවා උන් කොයි වගේද කියලා බලමු උන් කොයි වගේ සෙට් එකක්ද කියලා. කේවල 17 නිකන්. මෙසේ අශ්වයන්ද උන් පිට උන් 6ද දර්ශනෙන් දුටෙමි. ගිනිද ගිනිගල්ද ගින්දගම්ද ආකාර වූ ලයවැසුම් උන්ට තිබුණේ. අශ්වයන්ගේ හිස් सिंह हैंगे हिस वगे उनके काटवाल लायवेस में उनके लायवेस में कोमर देख लगी वो तब ले गिनी द गिनी गाल द गिंडा गाम द आकार वो लायवेस में यानी उनके आश्रम वालों उनके आप विशिष्टी है कि उनके में लायवेस में बिन्न ना कोमर देख लगे इधर पास एक ही ना आस्पियांगे हिस तब इल्ला सिंह ये को वगे तो නමුත් මේ ඇවිල්ලා තියෙන අස්රෝ අස්රයන් කොයි මේ මොනවාද මේ අසුරුවන් කොයි වගේද කියලා කිව්වොත් අසුරුවන් අසුරුවන් කොයි වගේද කියලා කිව්වොත් නිකන් සිංහෙක්ගේ මූණ වගේ සිංහෙක් වගේ තමයිලු තියෙන්නේ ඒ වගේ තමයි තියෙන්නේ ඊට පස්සේ උන්ගේ කටවල් වලින් ගිනිද දුම්ද ගෙන්ද ගම්ද නික්මුනේ උන්ගේ කටවල් වලින් ඇවිල්ලා ගිනි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඩ්‍රැගන් නෙමෙයි යා ඩ්‍රැගන් නෙමෙයි ඔබ කාටුන් බලලා ඇති ඌ නෙමෙයි හරි එකනේ මූ ඇවිල්ලා අමුතු වෙයි ඔය කටින් ඇවිල්ලා ගින්දර තමයි ඇවිල්ලා තියෙන්නේ ගින්දර තමයි ඇවිල්ලා තියෙන්නේ කවුද නැත්නම් කවුද මොකුද මුන් කොයි වගේද රයිට් ඊට පස්සේ කියවන්න 18 වෙනි පදේ උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්න ගම්ද යන මේ පීඩා තුනෙන් මිනිසයන්ගෙන් තුනෙන් කොටසක් මරණ ලැබුවොය රයිට් එතකොට ඔන්න 17 වෙනි පදේ වෙනකම් අපි කියෙමු හරිද එතකොට උන් ගැන විස්තරයක් දාගෙන යනවා දැන් පැයෙන් පැයෙන් නැත්තම් يعني පැයෙන් තුනෙන් එකක් මිනිස්සු ඉවරයි තුනෙන් එකක් මිනිස්සු ඉවරයි එතකොට දැන් ඇවිල්ලා ලෝකේ ජනගහණය බැලුවා නම් කීයක් ඉන්නවද ජනගහණය මේ ලෝකේ ජනගහණය කීයක්ද දාන්න පුළුවන් එතකොට මේ ලෝකේ ජනගහණය කීයද ගන්න ජනගහණය කීයද 8 දශම ගන්නද මම කියන 7 දශම ගන්න අරි අරි ඔක ඔබ ගණන් ගන්න දාගන්න. එතකොට ඒ ලෝ හ කෝටි 771යි. ජනගහණය. එතකොට කෝටි 771ක්. හරි ඕකේ. කෝටි 771ක් කියමුකෝ 771ක්. එතකොට කෝටි නිකන් දල වශයෙන් ගේමු කෝටි 800ක් කියලා. එතකොට දැන් මේ සිදුවීමට මොකද තව පොඩක් වැඩි උනන කොච්චරද කියලා දන්නේ නැහැ. එතකොට 3න් එකක් ඒ කෝටි 800න් ඇවිල්ලා 3න් එකක් එකවරම මැරෙනවා. එහෙම තමයි සිද්ධිය. නේ? अभियोग ආ පුළුවන් නම් නවත්තපන් කියන කාරණාවුද දැන් මේම තුනෙන් එකක් ඇවිල්ලා එකපාර මැරෙන මොහොතේදී ආ පොඩ හිතලා බලන්න ඔබගේ මනසට ඇවිල්ලා මේක නිකන් දරා ගන්න පුළුවන් දෙයක් කියලා දැන් අපි මේ දැන් අපි මේ බයිබල් ස්ටඩි එකේ කරන කාලේ බැලුවා නම් ඉන්නේ ඇයිලා කොරෝනා කියනවා වසංගතයේ දින කාරණා ඔක ආරම්භයේදී ඇවිල්ලා
බලාගෙන ඉන්නකොට මිනිස්සු මැරෙනවා. බලාගෙන ඉන්නකොට මිනිස්සු මැරෙනවා. මුළු ලෝකෙම මිනිස්සු බය වෙලා වෙව්ලන්න ගත්තව කාරණා. ඒ දඩ දඩ කාලේ මිනිස්සු මැරෙන්න ගත්ත ප්‍රමාණය. රටවල් අපි දන්නා ඉතාලි වල මේ බොහෝ රටවල් වල ඕකල දැන් ඇමරිකාවේ ඉන්දියාව වගේ අතර බලාගෙන ඉන්නකොට මිනිස්සු ආරම්භයේදී සෑහෙන්න මැරෙනවා. සෑහෙන්න වැල්ලක් ෆ්‍රාන්ස් ඔක්කොම ගත්තා. ඒතකොට මේක ඇවිල්ලා තුනෙන් එකක්. තුනෙන් එකක් බලාගෙන ඉන්න මොහොතේ මේ විනාශය ඇති කරා කියලා අනිවාර්යෙන් ਉਹ ඉදිරිපත් කරයි. හරිද? අන්තග්‍රස්ත ඉදිරිපත් කරන්නේ ඒක තමයි. මේක යක්ෂයාගේ විනාශ කිරීමක් කියන කාරණාවට තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ඌගේ ඉදිරිපත් කිරීම එහෙම තිබුණානේ. දැන් අපේ දැන් මේ වගේ සිදුවීමක් වෙලා මුළු ලෝකයටම, ඒ කියන්නේ මුළු ලෝකයටම මේ ශෝකයක්. ශෝකයක්. ඒක තුනෙන් එකක් මිනිස්සු මැරෙනවා කියන්නේ. එතකොට අනිවාර්යෙන් මම හිතනවා ඒ දවසවල ශෝක දිනයක් ඇතුළත දාන්නත් ඉඩ තියෙන්නේ. ලෝකේ ඇවිල්ලා ශෝක දිනයක් විදියට දායි. ඉතිපන්දමක් ඉතිපන්දම් අපේ සභාවල් පාවිච්චි කරන්නේ නැති නිසා ඒකේ සාමාන්‍යයෙන් අනිත් තුනේ ඉතිපන්දම් පාවිච්චි කරන තැන තියෙන්නේ දැන් අපේ උංගල ඉතිපන්දම් පාවිච්චි කරන්නේ නැහැ නේ නමුත් අපේ කට්ටිය ඉතිපන්දම් නැතුව ගියයි ඇවිල්ලා තප්පරයක් අපි වැරිච්ච මිනිස්සු වෙනුවෙන් ශෝකය පළ කරමු කියලා තප්පරයක් අනිවාර්යෙන් පළ කරයිද නැද්ද එලිදරව් පොත දන්නේ නැති එකාට අනිවාර්යෙන් ශෝකය පළ කරනවා ඒක තුනෙන් එකක් මැරුණ නිසා ඒක විතරන්නේ මේ ශෝකය පළ කරලා විතරන්නේ මේ ඊටපස්සේ පොඩි යාඥාවක් කර සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ තුනෙන් එක මිනිස්සු මැරුණා ස්වාමීනි අපි ඔබගේ ශෝකය පළ කරන උන් ගිනිවස ඔබ සාලසන්ද මෙවැනි බලවේගවත් දුරු කරන්න දෙවියන් වහන්සේ බල යලේ මමම ගාලා මු මටම කියනවා කියලා එතකොට දේව වචනය එලිදරව් පොත කියන කාරණාවේ සිදුවීම දන්නේ නැත්නම් මේක සිදුවීම දෙවියන් වහන්සේ තමයි යැවිවේ දැන් අදටත් එහෙමනේ එක කණ්ඩායමක් කියයි කොරෝනා එක දෙවියන් වහන්සේ දුන්නා කියලා තව එකෙක් කියනවා යක්කු ගැව්වා කියලා තව එකෙක් කියනවා වෙන එක ඔය වගේ අදටත් එහෙමනේ තියෙන්නේ අදටත් මොකක් හරි බෝලේ ඒට මෙට පාස් කර 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 තමයි සිදුවීම් වෙන්නේ. ඒතකොට දේව වචනය කියන කාරණාව දන්න මිනිහා මොනවා කරන්නේ? දැන් ඔබ මේ සිදුවීම වෙද්දි දැන් හිතන්න ඔබ දැන් මේ දේව වචනේ දැනගෙන ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන ජීවත් වෙද්දි මේ සිදුවීම වෙද්දි ඔබ මොනා කියලා කියයි? ඔබ මොනාද කියන්නේ මේ වෙලාවේ? ඔබත් ඒ ගොඩේට ගිහිල්ලා තප්පර දෙකේ නිශ්ශබ්දතාවයක් රකීද? ගෙදර කබෝක නිකන් ප්‍රශ්න කියලා සුදු කොඩියක් එල්ලයිද නැත්තම් ඔබ කියයිද එලිතරව් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට කියලා තියෙන කාරණාව ඉෂ්ට වුණා 6 වෙනි හොර නෑව තමයි පිම්මේ මේක දෙවියන් වහන්සේ විසින් තමයි මේ තුනෙන් එකට පහර දුන්නේ කියලා කියන්න පුළුවන් ධෛර්යයක් ඔබට තියෙයි එතකොට තුනෙන් එක ඔබට කියන්න පුළුවන් තුනෙන් එක ස්වාමීන් වහන්සේ තමයි මැරුවේ ඉතුරු උන් ටික දෙවියන් වහන්සේ දෙට පසුත වෙන වෙලාව දෙවියන් වහන්සේ වෙතට හැරියල්ලා කියලා ඔබට පණිවිඩයක් දෙන්න පුළුවන්කම තියෙයි. පුළුවන්කම තියෙයි දෙවියන් වහන්සේගේ වචනේ සහ දෙවියන් වහන්සේ සමග අපි මේ සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙන මොහොතේ දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ අපිට උපකාර කරයි මේ දේවල් කතා කරන්න ඕ ක්‍රියා කරන්න කියන කාරණාව. රයිට් එතකොට වචනේ මේ කාරණාවල අපි තාම අලංකාර ලෙස ලියලා තිබෙන නිසා මේවා අපිට තේරුම් ගන්න පිටත තමයි ලියලා තියෙන්නේ කියන එක ඔබ වටහා ගන්න ඕනේ. හැම වචනයක්ම වචනාර්ථයේ ගන්න අවශ්‍යයි. හරි කියවමුකෝ 19 වෙනි පදයේ කියවන 19 වෙනි පදයේ මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල්වත් වල්ගාවලත්ය. එසේ උන්ගේ වල්ගා සර්පයන්ට සමානව ඉස්සොලෙන් යුක්ත විය. ඒ වයින් උන් අනතුරු කරති. ඊවල එසේ වත් මේ පීඩාවලින් මරණ නොලැබූ ඉතිරි වූ මිනිස්යෝද යක්ෂයන්ටවත් දකින්ට අසන්ටෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තිල ගල් ලී යන රූපවලත් නමස්කාර නොකරන ලෙස තමන්ගේ අත්තල වැඩගෙන පශ්චාත්තාපුනේ නැත. ඔවුන්ගේ මිනිමැරුම්ද මායම්ද වෛශ්‍යකමද සොරකමද ගැන ඔවුහු පසුතැවිලි නුනෝය.
දැන් පොඩ්ඩක් බලන්න දැන් තුනෙන් එකක් මැරිලා සම්බන්ධතාවයක ඒක සිදුවීම තුලින් රයිට් එතකොට මිනිස්සු මැරුවේ කොහමද කියලා තියෙන්නේ මිනිස්සුන් කොහමද මැරුවේ ගිනි දුම් මේ කොහමද තියෙන්නේ ගිනිද ගිනි දුම් ගෙන්දගම් ඔව් ගිනි දුම් ගෙන්දගම් වලින් තමයි මිනිස්සු මැරුවේ හරිද ඒක පැහැදිලිව ලියලා තියෙනවා ඒ සමහරක් අය මේක ඇවිල්ලා කියනවා යුද ටැංකි කියලා කියනවා යුද ටැංකි ආත්මය රොකට් ඒවා අරවා මේවා කියලා කියනවා හරිද ඉතින් මේ වර්තමානයේ ඉතින් ඕක නමුත් ඇවිල්ලා දැන් මේක කියවන මොහොතේදී මේ ස්වාමින් වහන්සේට ඇවිල්ලා මේ ආට්ලරි මොකද්ද බිම්බෝම්බ වල් ගේන්න ඕනේ නැහැ ආ පරමාණු ගේන්න ඕනේ නැහැ ඒතෝ මිස්ටරේට ඔක්කොම ස්වාමින් වහන්සේ පහර දුන්නේ ඇවිල්ලා ස්වාමින් වහන්සේ විසින් යවපු කාරණාවල් ඒ නිසා මේක ඒ තාක්ෂණයට දාන්න උමන දෙයක් නැහැ දෙවියන් වහන්සේ විසින් යවන්නා වූ අසුරුවන් තමයි මේවා ඇවිල්ලා එක එකපාරටම ඇවිල්ලා ෂොට් එක දෙනවා ෂොට් එක දීලා යනවා හරිද ඒක තමයි කාරණාව හරිද පැහැදිලිද මම ඔබට කියන්නේ ඒ නිසා වෙන වෙන දේවල් අපිට දාගන්න උමනාවක් නැහැ ඒතෝ මේක ස්වාමීන් වහන්සේට යවන්නේ ඒතෝ ස්වාමීන් වහන්සේ කාර තියෙනවා මේ වගේ අයිටම් උඟක් තියෙනවා ස්වාමීන් වහන්සේලා හරිද ඒ නිසා කිසිම කලබලකාරී මේ මේ වෙන විදියට අපිට කල්පනා කරන්න උමනාවක් නැහැ ඒතෝ මිනිස්සු මැරුණේ කොහොමද කියන කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා එතකොට ඕරණෑව පළවෙනි ඕරණෑව දෙවෙනි ඕරණෑව තුන්වෙනි ඕරණෑව හතරවෙනි ඕරණෑව පස්වෙනි ඕරණෑව ආයෙවෙනි ඕරණෑව අරමුණ කුමක්ද මේ ඕරණෑව හය වෙනකම් එතකොට දෙවියන් වහන්සේ මෙවැනි පහර දීමක් සිදු කරලා අරමුණ කුමක් අරමුණ තමයි පසුතැවිලි වීමේ කියන කාරණාව පසුතැවිලි වෙන්න ඕනේ කියන කාරණා හේතුව ඇවිල්ලා අන්ත ක්‍රිස්තුස් එක්ක කණ්ඩායමක් යනවා මිනිස්සු ඒ විදිහට ඇසිරෙනවා කියන කාරණා නමුත් එතන බලන්න එතන කියන කාරණාව මොකද්ද කියලා කිව්වොත් දෙවියන් වහන්සේ එලිදරව් දෙවියන් වහන්සේ එලිදරව් මොකද්ද කියලා කිව්වොත් එතන ස්වාමීන් වහන්සේ කියනවා ඇවිල්ලා උන් පසුතැවිලි උනේ නැල්ලු. දැන් කියලා මේ පීඩාවලි මරණු නොලැබ ඉතිරිව මිනිස්යෝද යක්ෂයාට දකින්ට අසන්ට හෝ ඇවිදින්ට ලුපුලුවන් රන් රිදි පිත්තල ගල් දී යන රූපවලට නමස්කාර නොකරන එක. තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාප උනේ නැහැ කියලා කාරණාව කියනවා. දැන් එතන කියනවා මැරුවේ නැති උන් ටික කියලා. දැන් එතකොට පොඩ්ඩක් හරි කල්පනා කරන්න ඕනේ තුනෙන් එකක් මැරුණා එක විතරම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ බලාගෙන ඉන්න මොහොතේ තුනෙන් එකක් මැරුණා නම් රයිට් එතකොට ඉන්න එක ජීවතුන් ඉන්න එක තේරුම් ගන්න ඕනේ මොකද අඩේ ස්වාමීන් වහන්සේ කරුණාවනේ අපි ජීවත් වෙලා ඉන්නේ ආ එතකොට මේකේ මොකද්ද තිබෙන්නේ මේකේ ස්වාමීන් වහන්සේ ක්‍රියාව මොකද්ද පණිවිඩය මොකද්ද කියන එක තේරුම් ගන්න නමුත් මේක තේරුම් ගත්තේ නැහැ එතකොට වටා ගන්න තියෙන දෙයක් තමයි අපි ඉන්නව කාලවකවානුවේ තවත් ඉදිරියට යන්න 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 මිනිස්සුන්ගේ සික් කියන එක ඇවිල්ලා එලින්ම ඇවිල්ලා කුෂ්ඨ රෝගයක් වගේ තමයි තියෙන්නේ. හරි ඒ විදිහට මිනිසුන්ගේ සිත් තියෙන. ඒ නිසා ඩිපෝටිබිලිටි එක ප්‍රේමයේ ඉන වෙලා ගියා අරවා මේ ඔක්කොම තිබෙන්නේ. ඒක දන්දව දෙයක් නැති චරිතවල වලට පත් වෙනවා කියන කාරණාව. එතකොට දැන් මේ මිනිස්සු ඇවිල්ලා ඒ වෙලාවෙත් උන් ඇවිල්ලා පසුත ඇවිලි උනේ නැහැ. මොකද්ද කරේ කියලා කිව්වොත් එතන දෙවන සිලදව කරන රූප වැඳීම කියන කාරණා. රූප වැඳීම කියන කාරණා. ඒ කියන්නේ ලී වලට රන් වලින් අදපු රූප වැඳීම දැන් රූප වැඳීම කාටද සමාන කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විශ්වෙනි පදේ බලන්න මේ රූප වැඳීම දෙවියන් වහන්සේ කාටද සමාන කරන්නේ කියලා ශේන්දා සෙලිදරව් කරන ඒ රූප වැඳීම කියන මොහොතේදී ඒක යක්ෂයාට සමානයි එතන කියනවා මේ පැහැදිලිව බලන්න මේ පීඩා වලින් මරණ නොලැබ ඉතිලි වූ මිනිස්යෝද යක්ෂයාට දකින්ට අසන්තෝ ඇවිදින්ට නුපුලුවන් රන් රිදි පිත්තල ගල් කියලා කියනවා ආ යසය පොතේ රූප වල ගැන හොඳටම කතා කරලා තියෙනවා එතකොට රූප වැඳීම කියන එක යක්ෂයා කියන එක ස්වාමීන් වහන්සේ පිළිබල බල දෙවියන් වහන්සේ විසින් මෙලස මේ මේ විදිහට කියන්නේ කියනවා නම් අපි කියන එක වැරදිද දැන් මං අහන දෙවියන් වහන්සේම කියනවා නම් රූපය වඳින එක ඇවිල්ලා ඔබ යක්කුන්ට වඳින්නේ කියන කාරණාව කියනවා නම් දෙවියන් වහන්සේම බයිබලේ ලියලා තියලා කියනවා නම් අපි කියන එක වැරදිද අපි කියන්නේ දෙවියන් වහන්සේ කියපුවද දෙවියන් වහන්සේ කියපු එකනේ අපි කියන්නේ. කියන්නේ රූප වඳිනවා කියන්නේ යක්කුන්ට වඳිනවා කියන එක. එතකොට මේ ලෝකයේ ඇයලා කවුරු කවුරු රූප වැඳින්නට යනවද උන් ඔක්කොම යක්කුන්ට තමයි වඳින්නේ. එතකොට ඒක කියන්න බය වෙන්න උවමනාවක් නැහැ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් බලන්න දෙවියන් වහන්සේ කාව මේ මේ බටර් න්‍යාය නැහැ. දන්නවද බටර් න්‍යාය? ආ චීස් බටර් ඒ වගේ බටර් න්‍යාය නැහැ. දැන් අපේ උන් නම් ඇවිල්ලා කියයි ආරූපනේ ආරූපරි අවුලක් නේ රූපනේ රූපනේ අය කියන්න බෑ අය දැන් මූ කියන සබාව දාලා කි ප්‍රශ්නයක් නේ එතකොට ස්වාමී කියන්නේ දෙවියන් වහන්සේ හරිය දැන් අපේ ගත්ත ඔක්කොම බටර් ගාලා චීස් ගාලා නිකන් අපේ ඒක නිකන් හොඳට මොඩිෆයි කරලා තමයි දේශනා කරලා ඔක්කොම නිකන් ප්‍රීති ප්‍රමෝදය තුල තබා ගන්න තමයි ට්‍රේ එක දෙවියන් වහන්සේ ගාවේ එම නෑ
දෙවියන් වහන්සේගාව බටල් න්‍යායවල් තියෙන ඔක්කොම නැහැ. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පෑදිලිව කියනවා රූප වැඩිම කියන්නේ යක කියන කාරණාව. එතකොට රූප වැඩිම කියන එක යක්ෂයානම් රූප වඳින උන්ගෙන් ඇවිල්ලා යහපත බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? යහපත් ගුණාංගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? කපටිකම තියෙයිද නැද්ද? වංකකම තියෙයිද නැද්ද? හොරකම තියෙන්නේ නැද්ද? තක්කඩිකම තියෙයිද නැද්ද? ඒ ඔක්කොම තියෙනවා. එතකොට අර අර අපේ අපේ අර ගංගමැද ඉන්න විශේෂිය විශිපා උන් ඔක්කොම එහෙමනේ. එතකොට ඔක්කොමකින් ඇවිල්ලා යහපත බලා ගන්න පුළුවන්ද? බලාපොරොත්තු වෙන්න බෑ. යහපත බලාපොරොත්තු වෙන්නත් බෑ. ධර්මිෂ්ඨකම බලාපොරොත්තු වෙන්න බෑ. යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ කියන කාරණාව තේරුම් ගත යුතුයි. එතකොට ස්වාමීන් වහන්සේ වචනේ පැහැදිලි. එතකොට මිනිස්සෙක් ඇවිල්ලා ඒකේ මිදිලා එන්න ඕනේ. දෙවියන් වහන්සේ ගාවට ආවොත් පමණයි මිනිස්සෙක් ඇවිල්ලා යහපත කියන එක තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? කොයි ඕනම මිනිහෙක් ඕනම මිනිහෙක් මේ ලෝකේ ඇවිල්ලා දෙවියන් වහන්සේ ගාවට ආවනම් පමණයි මේ මිනිස්යාට යහපත අයහපත මොකද්ද කියන කාරණාව දැනගන්න පුළුවන් විතර නෙමෙයි ඔහුගේ ජීවිතයේ ඒ යහපත් ගුණාංගය කියන එක පිළිබිඹු වෙන්නේ එතකොට තමයි. ඒතුව එහෙම නැතුව දෙවියන් වාසය නැතුව මිනිහට යහපත් ගුණාංගයක් ඉන්නේ නැහැ. හරිද? ඒක වටහා ගන්න අවශ්‍යයි. එතකොට දෙවියන් වාසයේ වචනවල වල තිබෙන කාරණා. රයිට්? ඒක වටහා ගන්න. එතකොට මුන්ට ඇවිල්ලා මෙච්චර දේවල් මේ වෙලා අර දැන් මෙච්චර ගාලත් තේරෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා පසුතැවිලි වෙලා නැහැ. දැන් එතන ඊට පස්සේ කියනවා මොන්ගේ මිනිමෙර මායම් කියන කාරණා. මායම කියලා කියන මායම් දන්නවද මායම්? මායම් දන්නවද? දන්නේ නැහැ. මායම් මායම් කියන්නේ මොකද්ද කියලා දන්නවද? මායම් මායම් කියන කාරණා. ඒක මායම් කියලා කියන්නේ අනිත් අයව රවට්ටන්නා වූ ස්වභාවය. අනිත් අයව රවට්ටන්නා වූ ස්වභාවය තමයි මේ මායම් කියන එක. රයිට් එතකොට ඉතින් මේ වගේ ඉන්නවා කියලා කියනවා කියනවා රයිට් එතකොට දැන් කියවෙනවා තමයිනේ පරිච්ඡේදය ඉවරද ඉවරයි තමයිනේ පරිච්ඡේදය ඉවරයි අපි දැන් යනවා 10 වෙනි පරිච්ඡේදය එලිදරව පොත 10 වෙනි පරිච්ඡේදයට අපි යනවා ඕකේ යම් එහෙනම් 10 වෙනි පරිච්ඡේදයේ කියවන්න බලන්න 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අටවෙනි පදය දක්වා කියවන්න ඒ කියවන මොහොතේදී ඔබ එකින් එකට බලා ගන්න පුළුවන් කියවන්න පත් බලවත් දේවදූතේ වලාකුලක් පැලඳගෙන තමගේ හිසේ දේ දුන්නක් ඇතිව සුවර්ගයෙන් බසිනවා දුටෙමි. ඔහුගේ මුහුණ ඉරමෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය. ඔහුගේ අතේ දිගහන ලද කුඩා පොතක් තිබුණේ. පොඩයි දේවදූතේ. එතකොට බලවත් දේවදූතේ වලාකුලක් පැලඳගෙන ඒ කියන්නේ මේ දේවදූතේ කියන කාරණා ප්‍රතිපත් කරනවා. හරි දෙවෙනි පදයේ ඔහුගේ අතේ දිගහන ලද කුඩා පොතක් තිබුණේ. ඔහු තමගේ දකුණු පාය මුහුද පිටටද වම් පාය ගොඩබිම පිටද තබා සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහත් ශබ්දයකින් මුරගැසුවේ. ඔහු මුරගැසූ කල ගර්ජන සතද තමන්ගේ හඬ පැවතුවේ. ඒ ගර්ජන හත ශබ්ද පැවතුූ කල මම ලියන්ට හැදුවේ. එවිට ගර්ජන සත ශබ්ද පවත්වා කී දේ නොලියන්. ඒ මුද්‍රා කරපන්නයි ස්වර්ගෙන් කියන හඬක් මට ඇසුනේ. right දැන් මෙයා දකිනවා දැන් මෙතන කියන ඇවිල්ලා මේ ඔබ යා කියන මොහොතේදී තියන යෙදුම් බලා ගන්න ඒ තුයාගේ එලිසාව පොතේ විශේෂයෙන් එන යෙදුම් තමයි මේ men කියන යෙදුම වගේ කියන ඒවා සඳහන් වෙනවා හරිද වගේ men කියන එතකොට අපි ඒක ඒ ආකාරව තේරුම් ගත යුතුයි එතකොට ස්වර්ගයෙන් බැස්සා වූ දේව දූතය සිංහයෙකු ගොරවන්නෙකු men සිංහෙක් ගොරවනවා සිංහෙක් වගේ ගැරෙන්නේ නැහැ සිංහෙක් ගොරවනව වගේ මාත් සබ්ජෙක්ට් දැම්මා මාත් සබ්ජෙක්ට් දැම්මා සාමාන්‍ය අපි උනත් අර කියනවානේ සමහරු ඉන්නවා නිදා ගන්නකොට ගොරවනවානේ අපි කියනවා මොම්බේ මේක නම් ඇවිල්ලා නිකන් බලහා වගේ ගොරවනවා සිංහයා වගේ ගොරවනවා කියලා ගොරවනයිද කියන්නේ ඒ වගේ ද සමහර කට්ටිය ඉන්නවා පූසෝ පූස් වගේ ගොරවනවා ඒවා කියනවානේ හරිද දැන් එතකොට මේ වගේ වගේ එතකොට මෙයා ඇවිල්ලා සිංහයෙකු වගේ ගොරවනවා දැන් ඒකෙන් ගර්ජන හතක් අඬ පැවැත්වුවා ගර්ජන අඬක් අත පැවැත්වුවා කියලා කියනවා. එතකොට මෙයා මොනවද කරේ? මේ යොහන් ඇවිල්ලා දැන් අත ගර්ජන අත ලියන්න කරගෙන. ඒ කියන්නේ ඒ පොතේ ආවිල්ලා ලියන්න ගත්ත ගමන් දෙවියන් වහන්සේගෙන් ඕඩර් එකක් එනවා. දෙවියන් වහන්සේගෙන් අණක් එනවා මොකද්ද කියලා යොහන්ට ආවා ලියන්න එපා. ලියන්න එපා. ඒක මුද්‍රා කරන්න කියලා කියනවා. එතකොට මේ දැන් හොරණ අතම භයානක නම් හරිද? හොරණ අය අය අපි බැලුවා අය අත ඔක්කොම කියමුකෝ. ඒ ඔක්කොම භයානක ලෙස තිබෙනවා නම් හරිද මේ ගර්ජන අත කොහොම තියේ පොඩක් ඉතලා බලන්න දැන් අපි බලාගෙන ආපු හොරණ හතක් තියෙනවා නේද අය වෙනකම් බලන්න
ඒකම භයානක නะ භයානක විදියට තියෙනවා දැන් අරගේ අන්තිමට බැල ආයෙවෙනි අය මොරණාගේ ඇවිල්ලා තුනෙන් එකක් බැරි දරිණකම් භයානක හරිද එතකොට ඒ වලින්ම දේවල් භයානක නම් මේ ගර්ජනා අත කොම තියෙන්න ඕනේ නමුත් ඒකේ තියෙන දේ ලියලා තිබ්බ නැහැ ඒක මුද්‍රා කරලා තිබ්බා කියන කාරණා එතකොට දෙවියන් වාසය දැන් එතකොට දැන් ඒකේ කාරණාව දන්නේ නැහැ ඒක කාරණාව දන්නේ නැහැ ඇයි කියන කාරණාව රයිට් එතකොට යොහන්ටත් ඒක එලිදරව් කරේ නැහැ යොහනුත් ඒක කිව්වේ එතකොට දෙවියන් වාසයේ වචනය දෙවියන් වාසයේ වචනය දැනගත්තොත් විතරමදි දෙවියන් වාසයේ වචනය දැනගත්තත් පමණමදි කටපාඩම් කරගත්තත් මදි මේවා නිකන් කියවලා අපි බය අදවතේ කියාගෙන ඒක කටපාඩම් කරා කියන එක මදි හරිද ඒක වටා ගන්න. ඒකට ඒ කාලේ දෙවියන් වාසයේ තුන සිටියොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ ඇවිල්ලා මේ ගර්ජනාත මොනවද කියලා දැනගන්න. अभिमुखे කතාවකට ඔයා කියලා දෙන්නේ නැහැ මේ ගර්ජනාත නතෝ මට ඕනේ අනිවාර්යෙන් දැනගන්න මේ ගර්ජනාත කොහොමරි දැනගන්න ඕනේ කියලා ඔබ හිතනවා නම් ඔබට ඒවනි ආසාවක් තිබෙනවා නම් ඔබ ඇවිල්ලා මේ YouTube එකට ලින්ක් ගන්න එපා මේ ගර්ජනාත හොයන්න හේතුව YouTube එකට ගියා කියලා ගර්ජනාත හම්බ වෙන්නේ නැහැ හරිද දැන් අපේ කට්ටිය ඒකත් කියන්නේ ඒකට ගියා කියලා ගන්න ඔබට ඒවනි ආසාවක් තියෙනවා නම් ඔබත් ඇවිල්ලා මොනවද කරන්න කියලා කිව්වොත් යොහන් වගේ දේවනාසේ අභිමුඛත් කරලා ගිහලා ඉන්න ඉතියානම් දෙවියනාසේ කරුණාව දෙවියනාසේ කරුණාව තියෙන මොහොතේ ඔබට උනතර එලිදරව් කරා එලිදරව් කරන්න බැරි කමක් නැහැ නේ කරුණාව තුලින් එලිදරව් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ඇවිල්ලා දෝමිනන්සේ පාමුලට ගිහිල්ලා නිකන් ඝර්ෂණ දාලා නිදා ගන්න ලකයි. එතකොට මොකුත් හම් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔබ ස්වාමිනාසේ ගාව හිටියනම් ඒකේ කාරණාවක් ලබා ගන්න පුළුවන් වෙයි. ඕකේ පස්වෙනි පදයේ සිට අත්වෙනි පදේ දක්වා මූද පිටත් කොඩබිමේ සිටිනවා මා විසින් දුටුවා වූ දේව දූතයා ස්වර්ගය දෙසට තමගේ දකුණත ඔසවා සදාකාලටම ජීවත් වෙන්නා වූ ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළවත් එහි තිබෙන දේත් මූදත් එහි තිබෙන දේත් මැව්වා වූ තනන් වහන්සේ ගැන දිවරණුවේ තවත් කල් නැත කියාද සත්‍යනේ දේව දූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔහු පිඹින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ ප්‍රපේතවරුන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේ කියාද කිවේ. රයිට්. දැන් මේක හත්වෙනි ඕරණෑව. හත්වෙනි ඕරණෑව කියන කාරණාව අපිට දකින්න ලැබෙනවා. එතන තියෙනවා ඔබ බැලුවනම් ඇවිල්ලා සම්පූර්ණ වී කියන කාරණාව. සම්පූර්ණ වී තිබේ කියා කිවේ. අපේ පදේ අන්තිමට ඉවර වෙන්නේම තමයි. සම්පූර්ණ වී. ඒ කියන්නේ මැවිල්ලේ සිට කියපු දෙය. කියපුවෝ කිව්වා උ පණිවිඩය. දැන් ඒක මෙන්න සිදු වුණා කියන කාරණාව ඉදිරිපත් කරනවා මෙන්න සිදු වුණා කියන කාරණාව ඉදිරිපත් කරනවා ඒක කොයි කාලයේද කියන කාරණාව ගැන ඔබගේ චාට් එක ඔබ බලා ගන්න පුළුවන් ඒවා ඔබ මම කියන ගමන් ඔබට පුළුවන් චාට් එකත් බලා ගන්න හරි ඒතර කොයි කාලෙද කියලා බලුවා නම් එලා අත්වෙනි ඕරණාව පිමින මොහොතේ තමයි ඒක වෙන්නේ අත්වෙනි ඕරණාව පිමින මෙතන කියනවානේ දේව දූතයා පිම්බේ කියන අත්වෙනි දේව දූතයා ශබ්ද කිරීමේ දවස්වලදී කියන කාරණාව. එතකොට මේ අත්වෙනි ඕරණෑව පිමින මොහොතේදී කියන කාරණාව අපිට දකින්න පුළුවන්. හරි ඔබගේ චාට් වලින් ඔබට බලන්න පුළුවන් අත්වෙනි ඕරණෑව කියන මොහොතේදී මොකක්ද කියන කාරණාව. හරිද? එතකොට ඒ නිසා මේ අත්වෙනි ඕරණෑව දාන්නේ ඇවිල්ලා කොහෙද? අත්වෙනි ඕරණෑව අපි දාන්නේ කොහෙද කියලා කිව්වොත් අන්තිමට අත්වෙනි ඕරණෑව දාන්නේ අපි අන්තිමට. කියන කාරණාව ඔබට බලන්න පුළුවන් අත්වෙනි ඕරණෑව කොහෙද චාට් එකේ දාලා තියෙන පැත්ත. එතකොට ඒක ඇවිල්ලා අන්තිමට දාන්නේ අත්වෙනි ඕරණෑව තියෙනකොට ඔය තියෙන අත්වෙනි ඕරණෑව. රයිට්. ඒ කියන්නේ අන්තිමට තමයි අත්වෙනි. හැම එකෙම අත්වෙනි ඕරණෑව කියන මොකද අන්තිමට කියන කාරණාව වටකට බාගට යුතුයි. රයිට්. එතකොට අත්වෙනි ඕරණෑව තමයි අන්තිමට
अंतिम विनिश्चय कारण विनिश्चय राइट मे अत्नी होरण कारण अत्नी होरण කාරණාව ඒ ගැන තමයි යේසුස් වහන්සේ මතය පොතේ ඔක්කොම කියනවා සිංහාසනේ ඉඳගෙන මිනිස්සය කරනවා සුසිංහාසනේ ඉඳගෙන මිනිස්සය කරනවා කියන කාරණාවල ඔක්කොම දේවනාංශයේ යේසුස් වහන්සේ මතය පොතේ ඔක්කොම කතා කරලා තිබෙනවා පාවුල්තුමා කියනවා ලිපියේ තියෙන පොතේ අන්තිම හොරණෑව පිමින කල පාවුල්තුමා කියන අන්තිම හොරණෑව පිමින කල ඇසිපිලි මේ ගසන් හෙළන හෙළන්ටත් පෙර නුඹ වෙනස් වී මයි මහන්විත ශරීරයක් ඇතුව ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා දෙවියන් වාසය වෙත්තේ ඉන්නවා කියන කාරණා රයිට් ඒක තමයි පාවුල් තුමා ඉදිරිපත් කරේ මේවා පොඩ්ඩක් පටලවගෙන අපේ කට්ටිය ඇවිල්ලා වෙන වෙන කාරණාවල් ඉදිරිපත් කරනවා ඉතින් මේක තමයි එතන තිබෙන සිද්ධිය ඒතකොට අත්වෙනි උරණෑවි කියන කාරණාව ඕකේ අටවෙනි පදයේ සිට 11 වෙනි පදයට ස්වර්ගෙන් මට ඇසුණු හඬ නැවතත් මාසම කතා කරමින් නොමගොස් මුහුද පිටත් වඩවිමේ සිටින දේව දූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගෙන ඉන්නේ මට කිවේ මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්න කිව්වේ. ඔහුද ඒක අරගෙන කාපන්. ඒක නුඹේ බඩ තික්ත කරන්නේ. එහෙත් ඒක නුඹේ කටේ මීපෙන් ලෙස මිහිරිවන්නේයි මට කිව්වේ. එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවේ. ඒක මගේ කටේ මීපෙන් ලෙස මිහිරව තිබුණේ. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය. තවද නුඹ බොහෝ සෙනගද ජාතීන්ද භාෂාවන්ද යුන්ද කෙරේ. නැවතත් අනාගත වාක්‍ය කියන්න ඕනෑයි මට කියන ලද්දේ. अनागत वाक्य मट कियन अंतिम अनागत वाक्य योहन कर අරද එතකොට දිගින් දිගට මුළු ලෝකයටම දිගින් දිගට කොහමද කිව්වේ කියලා කිව්වොත් මේ පොත ලියා තිබේ මේ පොත ලිව්වේ ඒකට තමයි මේ පොතේ ලියා තිබේ ඒකනේ මෙයා කියන්නේ මේ පොතේ ලියා තිබේ කාරණාව ඒ කියන්නේ මේවා ලිව්වා ඒක තමයි දිගින් දිගටම මේ අනාගත වාක්‍ය කියන කාරණා. එතකොට මේක කියවන්න කියන්නේ ඒක අනාගත වාක්‍යයක්. එතකොට ඔහුගේ ඇවිල්ලා සේවයේ දිගින් දිගට තියෙන. එතකොට මේක අනාගත වාක්‍ය පොත. අරද ඒක තමයි එතන ඉදිරිපත් කරන කාරණා. රයිට් अनागत वाक्य අපි තනාගත වාක්‍ය කියන්න ඕනේ. හරිද? අපි අනාගත මම කියන අනාගත වාක්‍ය කියන්න ඕනේ කියලා කියන්නේ මේක ඇස් දෙක වාලා මෙතන බඩේ කැක්කුම කෙනෙක් ඉන්නවා. කකුල උලුක් වෙලා කෙනෙක් ඉන්නවා. කොන්දේ අමාරු කෙනෙක් ඉන්නවා. ආ ඒක කැඩුම් බිඳුම් මුදලා ලිගාවට යන්න ඕනේ ඒවා. හරිද? ඊ අනාගත වාක්‍ය නෙමෙයි මම කියන්නේ. නැත්නම් බර්ස් එකේ 1000ක් තියෙනවා. ආ account එකේ උඹට සල්ලි වැටිලා තියෙනවා. ආ ඒ උන් ගැන කතා කරන්නේ නැහැ. මම ඒක නෙමෙයි අනාගත. මම කියන්නේ මේ දේ වචනේ තිබෙන අනාගත වාක්‍ය. अनागत वाक्य अनागत वाक्य अनागत वाक्य मे ग्रंथ अनागत वाक्य मे इलिदरावत अनागत वाक्य मे अनागत वाक्य ग्रंथ अभी अनिवार्य कियन अवश्य मेक कथाकर अनागत वाक्य कारण अभी कथाकर अनागते कारण रमेश स्वामी वगकट මේ කාරණාව පිළිබඳ මිනිසුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි කියන එක වටහා ගන්න. හරිද? මිනිස්යන්ව දැනුවත් කරන්න ඕනේ. ඒකෝර මේ
अलंकार दिव्यनवास के वाचने इगन गंड आस्तावाकनेट सभा කොහොමද මොකක්ද කියන එක අපි දන්නේ නැතුව තිබෙනවා කියන්න නැතුව තිබෙනවා මිනිස්සුම දැනුවත් කරන්න බැරුව තිබෙනවා ඒතකොට කියන්න පළමුව මේ පොතේ තිබෙන දේ කියන්න පළමුව මේ අරියාකාරෝ මේ දෙවියනාසික වචනේ දැනගන්න ඕනේ මේ දෙවියනාසික වචනේ අරියාකාරෝ දැනගන්න ඕනේ රයිට් දැන් අපි මේ දෙවියනාසික වචනේ වචනෙන් වචනේ බලන මොහොතේදී අපිට තේරුම් ගන්න පුළුවන් රයිට් මම ඔබට නැවත කියන්න කැමති ඔබට මොකක් හරි අවුලක් තිබෙනවා නම් ඊට පස්සේ ඉතින් අච්චාරු තමයි දැන් සමාරු ඉන්නවා ඇවිල්ලා එක තැනක කියලා නෑ අම්මා තනම ඉගන්නේ මරගෙන අන්තිමට හරි ඉගන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මඤ්ඤං වෙලා ඉන්නවා හරිද ඒ බ්‍රු වචනේ නෙමෙයි ඒක හරිද ඒ වගේ මඤ්ඤං වෙලා ඉන්නවා හරිද මොකක්ද කියලා දන්නේ නැතුව හරිද ඊට පස්සේ දැන් ඇත්තටම විය යුත්තේ මොකද්ද ඕකේ දැන් සේවකයා උගන්වන දේ තේරෙන්නේ නැහැ නැත්නම් තේරෙන්නේ නැති කම කෙසේ වෙනවා ඔගේ මම මේක පිළිගන්න බෑ එතකොට මොනවද කරන්න ඕනේ කිව්වොත් ඉගෙන ගත්ත දේ අරගෙන ස්වාමිනාසිකාවට යන්න දෙවියන්වහන්සේ ගාවට ගිහලා යාඥා කරලා ස්වාමිනාසිරට කියන්න ස්වාමිනි මේම මේ සේවකයා කිව්වා මේ ආකාරව මේක මට පොඩ්ඩක් ගැටළු සාගත දෙයක් තියෙනවා ඔබ වහන්සේ මට මේක එලිදරව් කරන්න මේ වචනේ මට පෙන්නන්න එතකොට දෙවියන්වහන්සේ උගන්න එතකොට ස්වාමිනාසිකයි ඔක්කො හරි ගියයි මම නිවැරදි කියලා ගියයි එහෙම නැත්තම් ඇවිල්ලා નિවර්දි නෑ කියන එක ස්වාමිනා තෙලිගරව. ඒතකොට අරිවතන ඇවිල්ලා කොහෙද નિවර්දි කම ඇති කරන්න පුළුවන් අරිතන ඇවිල්ලා ස්වාමිනාසේ. දැන් මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඇවිල්ලා ඉගෙන ගත්ත දේ, මම ඉගෙන ගන්න දේ, මම ලබා ගන්න දේ, මම ස්වාමිනාසේගෙන් ඉගෙන ගන්න දේ හැමදේම ඇවිල්ලා નિවර්දිභාවය ලබාගෙන ඉදිරිපත් කරනවා. ඒ ගැන මට ඇවිල්ලා ආයෙත් ඇවිල්ලා දෙපැත්තට කල්පනා කරන්න මට උවමනාවක් නෑ. පැහැදිලිද? එතකොට අපි ඇවිල්ලා දෙවියනවාසයේ වචනේ ඉතාමත්ම වැදගත් කියනකට උඩ පළමුව මේක ඇවිල්ලා අරියාකාරව මේ පොත දැනගන්න සිටිය යුතුයි. එතකොට දෙවියන්වහන්සේ අපගේ බලාපොරොත්තු වෙන දේ වෙනවා යම් වගකීමක්. වගකීමක් අපගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට වගකීම බලාපොරොත්තු වෙනවා වගකීමක් දීලා තිබෙනවා කියන කාරණා. එතකොට දෙවියන්වහන්සේ අඳුන්නත් නැති පිරිස් වලට ගිහින් කියන්නේ නැද්ද මේවා? ආ දැන් මෙච්චර දේවචනේ ඔබ ඉගෙන ගන්නවා දේවචනේ ඔබ අසාගෙන ඉන්නවා. එතකොට මේම ඔබ දේවචනේ ආලා මේ දේවචනේ ඉගෙනගෙන ඔබ තවත් මිනිස්සුන්ට කියන්නේ නැත්නම් ඔබට ලැබෙන අවස්ථාවේදී තවත් දෙවියන් වහන්සේගේ පණිවිඩය ඔබ තවත් එක්කිනේට කියන්නේ නැතුව ඔබ නිහඬව ඉන්නවා නම් තේරුමක් නැහැ. අන්තිමට එතකොටදී අපිට ගායනා කරන්න ඕනේ නිහඬව ඉන්න එපා කියන ගායනාව තමයි ගායනා කරන්නේ. හරිද? එතකොට දෙවියන් වහන්සේගේදී අපි කියන්නවා. හැම මොඩ්ගලෙටම කියද ඕක තමයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. එහෙම නැතුව ඇවිල්ලා කාලබීලා ඉන්න එක නෙමෙයි. හරි? එහෙම නැත්නම් දැන් ඔවුන් නිරේට ගියාම ඔවුන් නිරේට යන එක ඔබ කැමතිද? ඔබගේ පවුලේ අය ගැලේම ලබන්න නැතුව නිරේට යන එක ඔබට කැමතිද? දෙවියන්වහන්සේ වචනේ දන්න නැතුව නිරේට යන එක කැමතිද? ඔබගේ හොඳම මිත්‍රයෙක් නිරේට යන එක කැමතිද ඔබට? ස්වාමීන් වහන්සේව හදා ගන්න නැතුව යේසුස් වහන්සේව දන්න නැතුව නිරේ යන එකට ඔබ කැමැත්තෙන්ද ඉන්නේ? ඇත්තටම ඔබට මේ වේදනාවක් තිබෙනවා නම් ඔබ ඕම ඉන්නේ නැහැ. ඔබලා ඔබට අම් වෙන හැම යාළුවෙක්ටම ඔබ පළවෙනියට ඇවිල්ලා ජේසු පිටයි කියලා දෙවියන්වහන්සේ ගැන කියයි. දෙවියන්වහන්සේ ගැන කියයි. එතකොට ඇවිල්ලා ඒ පුද්ගලයා දෙවියන් ඒ වචනේ ඔහුගේ ජීවිතේ වෙනසක් ඇති කරයි කියන බලාපොරොත්තු උඩ ඔබ ඔහු වෙනේ යාඥා. ඒක නැතුව ඇවිල්ලා මොකුත් නැහැ. එතකොට ඔබට ලැබෙන අවස්ථාව ඔබ ප්‍රයෝජනට ගන්න ඕනේ. ඔබ පළවෙනියට කළ යුතු හැම වෙලේම ඔබ ඔබගේ නිවස පුද්ගලකගේ කතා කරලා ඔබ හැම වෙලේම දෙවියන්වහන්සේ ගැන කියන්න ඕනේ. මේ මිනිස්සු ඔබට පිස්සු කියන කුවත්තර කමන්නේ. ඔබ පිස්සු විදියටම දෙවියන්වහන්සේ ගැන කියන්නේ. දෙවියන්වහන්සේ ගැන කියලා පිස්සෙක් උනට කමක් නැහැ. දාලා
ඒන වහන්සේ ගැන කියලා පිස්සෙක් උනාට කමන්නේ ඉස්සෙක් කාලා පිස්සෙක් වෙන්න තියෙන්නේ තමයි හොඳ. ඒන මං කියන්නේ දේවදත්ත දන්නේ මං කියන්නේ. පැහැදිලිද? ආ හරි. ඕකේ. එතකොට පැහැදිලි. රයිට්. එතකොට දැන් කීවෙනි පරිච්ඡේද දැන් ඉන්නේ අපි 11 වෙනි පරිච්ඡේදෙට. රයිට්. 11 වෙනි පරිච්ඡේදය. නැගිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනයද එහි නමස්කාර කරන්නන්ද මැනපන්. ඕකේ දෙවනි පදය මාලිගාවෙන් පිටත තිබෙන බලුව අන්‍ය ජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අතහැරපන්. ඔව්හු සුද්ධ වූ නුවර 42 මාසයක් පයින් පාගා දමන්නෝය. රයිට් ඕකේ. දැන් මේක ඇවිල්ලා මේ ඒරොද්ගේ මාලිගාව ගැන කියන කාරණා. ඒරොද් විසින් සෑදුවා වූ මාලිගාව ගැන කියන. නමුත් මේ වෙන මොහොතේදී මේ ඒ මාලිගාව විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් මෙයා මේ කවුද යොහන්ට මේක කියද්දී යොහන් ඇවිල්ලා ඉන්න කාලවකවාන වෙලිය ඉන්න වෙලාවෙදී දේව මාලිගාව ඒ කියන්නේ ඒරොද් විසින් සෑදුවා වූ මාලිගාව විනාශ වෙලා ඉවරයි. ක්‍රිස්තු වර්ෂ 70 දී ක්‍රිස්තු වර්ෂ 70 දී සම්පූර්ණයෙන් ඇවිල්ලා දේවනාසිකේ මාලිගාව ඒ කියන්නේ නැත්තම් යෙරුසලමේ ඒරොද් විසින් සෑදුවා වූ මාලිගාව නැහැ එතන නැහැ තිබුණේ නැහැ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා විනාශ කරලා දැම්මා. ඒ කියන්නේ ඔබ මම ඔබට වේලස් මේ උගන්වන බෝතේ කියලා දැක් ක්‍රිස්තු වර්ෂ टाइटस කියන එක टाइटस කියනවා ඒ රජ රෝමී අධිරාජ්‍යවරයා ඌ තමයි අවිල මොනවද කරේ සම්පූර්ණ ජෙරුසලම නැත්තටම නැති කරලා දැම්ම. ආ ක්‍රිස්තු වර්ෂ 70 ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 35 දී තමයි සම්පූර්ණයෙන් එලියට දැම්ම ඉස්රායෙල් වරුම 135 වෙද්දි. එතකොට ඕ टाइटस තමයි ඕක ඇවිල්ලා කරපු කාරණාව තිබෙන්නේ. එතකොට මේ සිද්ධියම කතා කරද්දී ඇවිල නැහැ මේ ඒරොද්ගේ මාලිගාව. නමුත් යොහන්ට ඇවිල මේ ඒරොද්ගේ මාලිගාව ගැන දන්න देशपालन वासी ඒ කියන්නේ ඊශ්‍රායල් වරුන් ඇවිල්ලා තමාව පිළිගන්න ඕනේ කියන මානසිකත්වයට තමයි ඒරොද් ඇවිල්ලා දේව මාලිගාව යන්නේ. ඒතකොට දේව මාලිගාව ගැවුවොත් ඊශ්‍රායල් සත්‍ය ඒරොද්ව පිළිගන්න. ඌ ඒ කියන්නේ පොලිටිකල් ඒ කියන්නේ දේශපාලන වාසි ලබා ගන්න. අදටත් වර්තමානයේත් එහෙමනේ දේශපාලන වාසි ලබා ගන්න ඡන්ද කාලෙදී අපේ එනවනේ මාත්‍රු ටික ඔක්කොම සභාව ඇතුළට ඇවිල්ලා හොඳ බබාලා වගේ හොඳට දේශනාවේ මාල යන්නේ. ආ ඒ ඡන්ද කාලේ ඊට පස්සේ ආයෙත් අත්තමලාද දෙන්නේ නැහැ. මාස 42ක් කියන්නේ ඌ කියන්නේ මේ අන්තක්‍රිස්තු පයින් පාගා දමනවා කියලා තියෙනවා මාස 42ක්. ඒ කියන්නේ යෙරුසලම එතන කොහමද තියෙන්නේ කියන කාරණාව මෙවට වටා ගන්න අවශ්‍ය මේ සිදුවීමදී. ඒ කියන්නේ යෙරුසලම ඇවිල්ලා අන්‍ය ජාතීන්ගේ ක්‍රමවේදයේ මේ පාලන අන්‍ය ජාතීන්ගේ ක්‍රමවේදයකින් පාලන කරනු ලබනවා කියන එක ඔබ මතක තබා ගන්න. දැන් සාමාන්‍යයෙන් යෙරුසලම දැන් යෙරුසලම කියන්නේ ඊශ්‍රායල් දේශය ඊශ්‍රායල් දේශය ඇවිල්ලා දෙවියන් වාසයේ ක්‍රමවේදයෙන් තමයි පාලනය වෙන්නේ. අපි ඔබ බැලුවා නම් ඔබ ඇවිල්ලා උත්පත්ති අපි බැලුවා නම් ඇවිල්ලා සාක්ක සාමෙල් දෙක සාමෙල් රාජ්‍යාව කියන එක තමයි බලාගෙන ආවනේ. ස්වාමීන් වහන්සේ හිටිය රජුරවන්ට කිව්වේ දාවිත් වගේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම කරපන්.
දාවිත් මගේ ඉදිරියේ ඇසුරුණාක් මෙන් ඒ විදිහට ඇසුරියන් කියලා රජවරුන්ට කිව්වේ. ඒක දාවිත් තමයි අරියට වැඩක් කරේ රජෙක් ඇතුළ. අනිත් ඔක්කොම රජවරු ඇවිල්ලා වැඩ කරගෙන යන්න අන්තිමට උතුරු රාජ්‍ය අක්ෂිය 22 දී වහල් කමට ගියා. දකුණු රාජ්‍ය 500 539 දී වහල් කමට ගියා. 580 ගණන් වල 580 වහල් කමට ගියා. එතකොට ඒ වෙලාවේ ඔක්කොම බලන්න අන්‍ය ජාතීන් වගේ තමයි. දැන් මේ යුගයේ වෙද්දී ඇවිල්ලා මේ එන එක ඌ අන්‍ය ජාතීන්ගේ ක්‍රමවේද වලට බලයක. අන්‍ය ජාතීන්ගේ ක්‍රමවේද පාලනය කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් සර්වාගමික ක්‍රමවේද. සර්වාගමික ක්‍රමවේදවල් ආ ඔක්කොටම තීතක දාගෙන අපේ අය ඔයා අපේ අය මෙයා අය කියලා ඉතින් අද වර්තමාන තේම තමයි යන්නේ. රැල්ල වර්තමාන තේම යන්නේ ඒ කාලෙ වෙද්දී ඔක්කොම හරියට සෙටල් වෙයි. ඒක තමයි ස්වාමීනාන්ද හිමියෝ. එතකොට ජෙරුසලම අන්‍ය ජාතීන් ක්‍රමවේදයකට පාලනය කරනු ලබනවා කියන එක මතක තියාගන්න. ඒ මුළු ලෝකයේම ජෙරුසලම කේන්ද්‍ර කරගෙන තමයි පාලනය කරන්නේ කියන එක මතක තබා ගත යුතුයි. මුළු ලෝකයේම ජෙරුසලම කේන්ද්‍ර කරගෙන තමයි පාලනය කරන්නේ. තුන්වෙනි පදේ පොඩක් කියන්න. තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට බලය දෙන්නේ මේ. ඔව්හු 1260 දවස ගෝණුරෙදි ඇඳ අනාගත වාක්‍ය කියන්න ඔය කිය. Right. दवस අනාගත වාක්‍ය කියන්න ඔය කීවේ මොහු පොළවේ ස්වාමීන් වහන්සේ ඉදිරි පිට සිටින ඔලිව ගස් දෙකද පහන් රුක් දෙකද වෙති. රයිට්. සකරියා පොත 4 වෙනි පරිච්ඡේදයේ 17. සකරියා පොත 4 වෙනි පරිච්ඡේදය 4 වෙනි පරිච්ඡේදයේ තරවගල 4 17. මොහු මුළු පොළවේ ස්වාමීන් වහන්සේ වෙත සිටින ආලේපල දෙදෙනායයි ඔහු කියේ. ඔහු කියේ. කියලා කිව්වා 4:14. 4:14. රයිට් ඕකේ. දැන් 4:14. ඕකේ. දැන් සගරියා පොතේත් ඇවිල්ලා ඒ කාරණාව ඉදිරිපත් කරනවා. ඉන්ද්‍රා පොතේ කාරණා අනාගත වාක්‍යවල එතනත් ඉදිරිපත් කරලා තියෙනවා. එලිදරව් පොත එන මොහොතේදී අනාගත වාක්‍ය සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරලා තියෙනවා. ඔය අනාගතතුරුගේ පොත් කියන්නේ ඉස්සරහා ඉරිමව පොඩ පොඩ දීලා එලිදරව් පොත වෙද්දී ලොකෝටම ස්වාමීනා සම්පූර්ණ ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර පහන් රූපස ඔලිව ගස් දෙකක් වගේ කියලා කාරණාව ඉදිරිපත් කරනවා. ඒතකොට දෙන්නේ අනාගත වාක්‍යතුරුලා දෙන්නේ ගැන ඉදිරිපත් කරන කාරණාව අපිට දකින්න ලැබෙනවා. රයිට් ඔක කියවන්නකො පස්වෙනි පදේ එලිදරව් යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වේ නම් ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වන්නේ නම් ඔහු මෙලෙස මරණ ලබන්නට ඕනේ. හරි දැන් ඇවිල්ලා ඔවුන් කවුරු හරි ඔවුන් දෙන්නව මරන්න ආවා. කවුරු හරි ඔවුන් දෙන්නව මරන්න ආවා නම් ඒගොල්ලන්ගේ කටින් ඇවිල්ලා ඒ කියන්නේ මුඛයෙන් නටුව ඇවිල්ලා ඔබ හිතන්න අරකයි මේ 356 අතේ තියාගෙන උන් සේවය කරනවා. හරි කටින් ඇවිල්ලා ගින්ද ගිනි නික්ම වෙලා මරණ දමනවා කියන කාරණාව තියෙනවා. කටින් ඇවිල්ලා ගිනි නික්මලා මරලා දමනවා කියන කාරණාව. ඒකට අවුරුදු 3මාරයේ තුල ඒතකොට අවුරුදු 3මාරයේ තුල සිදුවීම. හරිද? ඒතකොට අවුරුදු 3මාරයේ තුල කිසිවෙකුට අරිලා ඔවුන් දෙන්නව මරන්න බෑ. ඔවුන් දෙන්නව මරන්න බෑ කියන අන්තික්‍රිස්තුගේ පළවෙනි දුර කාලේ අවුරුදු 3මාරයේ. ඒතකොට අවුරුදු 3මාරයේ ඉන්නව යනකට වතුර දෙන්නව කාටවත් මරන්න බෑ. කටින් ඇවිල්ලා උන් ගිනි ඇවිල්ලා මරලා දානවා. හරියට අර එලියා කොමල කර්මල කන්දෝඩ ඉඳගෙන ගිනි බස්සලා එයා වල්ලන් දාපු උන්ම මැරුවද ඒ වගේ තමයි. අනිත් එක ඒ ඔක්කොම මේ දැන් මේමයි කටින් ගිනි නික්මවල මරණ දේවල් ඔක්කොම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මග පෙන්නින් අනුව සිදු වෙන දේවල් කියන එක මතක තබා ගන්න. නැත්තම් කැමැති වෙලාවට මේ කටින් ගින්දර යවනවා කියන කාරණාව නෙමෙයි. ඒතොර මේගොල්ලෝ අනාගතවත් තුනනේ. හොඬ දන්නවා. දෙවියන් වහන්සේගේ හඬානුව ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා කියන කාරණාව. එතකොට ඒ කාල වකවානුව, ඒ කියන්නේ අවුරුදු 3 මාර ඇතුළත කාටවත් බෑ වුන් ඇවිල්ලා කිසි දෙයක් කරන්න බෑ කියන එක තේරුම් ගත යුතුයි. අයිවෙනි බලන්න. නමුත්
තමුන්ගේ අනාගත වාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස ආස්තලයේ පියන්ට ඔහුන්ට බලය තිබේ වතුර කෙරෙහි කැමැති විටක වතුර ලේ කරන්නටත් සියලු පීඩා වලින් පොළවට පහර දෙන්නටත් ඔහුන්ට බලය තිබේ right දැන් මොවුන් දෙන්න තමයි අනාගත කරමින් මේ අන්තක්‍රිස්තුගේ යුගයේදී ඇවිල්ලා මේ ඔරණෑවල් පිමිනවනද ඔරණෑව අපි බලවන ඔරණෑවල් පිමිනවා පාත්‍රවල් තිබෙනවා अभियोग දෙවියන්වහන්සේ කාරණාවල් කතා කරන අනාගත වස්තුව. නමුත් ඒකට වඩා උදාහරණ දෙක ගන්නවා නම් අර මිශරේ. මිශරේ තමයි හොඳම උදාහරණය. මිශරේ ඇවිල්ලා මේ පාරාව ඉදිරියේ දෙවියන්වහන්සේ කරවුවේ සාධාරණ විනිශ්චය. ඉදිරිපත් කරන මොහොතේදී මෝසස් සහ ආරෝන් තමයි වුන් ඉදිරියේ හිටියේ. ඒතර මෝසස් සහ ආරෝන් හිටියා වගේ ඉඳලා පාරාවට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ කරනවා ඒ කරනවා කියලා කාරණාව ඉදිරිපත් කරා. අභියෝග කරා. वर्तमान පඳුරට ගැව්ව ගමන් විශිගන සයිස් එකේ අනාගත වස්තු නේ පැටව ගාලා ඉන්නේ. හරියට දැන් ඉන්නේ අනාගත වස්තු අර මිශරේට ආපු ගෙම්බෝ වගේ. හරිද? එච්චරට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. හරිද? මෙතන බැල මේ දෙන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේට ලොක්තර ලොට්ටයක් ඕනේ. දෙන්නේ කොහොමද මැටි? මුළු ලෝකෙටම පණිවිඩ දෙන්න උනත් අතර දෙන්නේ කැටි දෙවනා මේ. යෙරුසලමට අවිලා ස්වාමින් වහන්සේගේ ඒ අන්තර්ක්‍රිස්තුට විරුද්ධව දෙන්නේක් වෙ ඉදිරිපත් කරනවා. දෙන්නේක් ව අරගෙන දාලා අනාගත වාක්‍ය කියලා දැස. දැන් මේකෙත් අවිලා පොඩි එක එක අදහස් තිබෙනවා මේකෙත් එක එක අදහස් දින සමාරු විතාවගෙන ඉන්න මේ දෙන්න කොහොමද කියලා කිව්වොත් ඒනොක්සා මෝසස් කියන කාරණාව ඉදිරිපත් කරනවා ඒ කියන්නේ මේ දෙන්න ඇවිල්ලා ඒනොක්සා මෝසස් හේතුව ඒනොක් ඇවිල්ලා මැරුන්නේ නැහැ උස්සගත්තා කියලා කියනවා මෝසස්වත් ඒතර මෝසස් මැරුණානේ මෝසස් මැරලා තමයි ඉතේනස් කියන ඉති නමුත් ඒකල ඒනොක්සා මෝසස් කියන කාරණාව ඉදිරිපත් කරනවා මෝසස් කියලා කියන්නේ හේතුව මේ ආස්කම් නිසා නමුත් ඒනොක් ආස්කම් කරේ නැහැනේ එතකොට මේ මෝසස් ඇවිල්ලා කියන මේක ආස්කම් කියන කාරණාවට ඒක ඉදිරිපත් එහෙම නැත්තම් ඒගොල්ලෝ කියනාලේ එලියා කියලා කියනවා. එලියා ඒතු එලියා අනාගත වාක්‍යය ඇවිල්ලා තිබුණානේ ගින්දර බැස්සුවා ඔක්කොම කාරණාවල් කරපු නිසා එලියා කියන කාරණාව ඉදිරිපත් කරනවා. නමුත් දැන් අපිට මේ දෙවියන් වාසයේ මේ නම මේ එලිදරව් කරලා නැහැ. නම මොකද්ද කියන කාරණාව එලිදරව් කරලා නැහැ. හරිද? නම කිව්වෙ ඉතාලා නැහැනේ නම මොකද්ද කියන එක. ඒක මෙච්චර දේවල් එලිදරව් කරලා නම් ඔය නම එලිදරව් मुखादी दंड विद्या अनागत वाक्य अनागत वाक्यूसलो अनागत वाक्यूर එතකොට යෙරුසලමේ ඉඳන් තමයි මෙයා අනාගත වාක්‍ය කියන්නව දෙන්නේක් ලෙස ඉන්නේ. එතකොට එහෙමනම් යෙරුසලමේ ඉඳගෙන මෙයා අනාගත වාක්‍ය කියනවන් නම් අන්තක්‍රිස්තු කොහෙද ඉන්නෝනේ? අන්තක්‍රිස්තු ඉන්නෝනේ යෙරුසලමේ.
එතුව අන්ත ඒ එක වෙන්නා වූ එක එක සිද්ධි ඔරණෑව හතක් හයක් තිබෙන ඔරණෑ හයෙන් එක පළවෙනි එක දෙක තුන හතර පහ එහෙම පිටින වෙලාවේ සිද්ධ වෙන මොහොතේදී එක එක සිද්ධි වෙන මොහොතේදී මේගොල්ලෝ අන්තක්‍රිස්තුට විරුද්ධව කියන ඒ උඹ නෙමේ දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේ තමයි උඹට විරුද්ධව මේ දේ කරන්නේ තුනෙන් එක බැරුවේ ස්වාමින් වහන්සේ උඹට ස්වාමින් වහන්සේ මෙදෙන අවස්ථාව ඒ වගේ අනාගත වාක්‍ය කියන්න ඕනේ එහෙමනම් මේගොල්ලෝ දෙන්න යෙරුසලම කේන්දර කරලා ඉන්නවා නම් අන්තක්‍රිස්තුගේ හෙඩ්කෝටර්ස් එක අනිවාර්යෙන් යෙරුසලමේ තමයි තියෙන්න ඕනේ වෙන වෙන රටවල් බලන්න උවමනාවක් නැහැ යුරෝප බලන්නත් ඕනේ නැහැ රෝමේ බලන්නත් ඕනේ නැහැ අනිවාර්යෙන් ඇවිල්ලා ඌවවිලා මූලස්ථානයේ ඇටියට පටන් ගන්නවා පටන් ගැනීමේ මූලස්ථානයේ ඇවිල්ලා යෙරුසලම තමයි තියන්න අවශ්‍ය එතකොට අන්තක්‍රිස්තු ඊශ්‍රායල් පාලනය කරන එතකොට ඔව් යෙරුසලමේ කේන්දර වෙලා ඔහුගේ හෙඩ්කෝටර්ස් එක නම් ඒතු එතන කියනවානේ එතන ස්වාමිනාසත් කියනවා මු පයින් පාලනවා කියන කාරණාව උදු ඉදිරිපත් කරනවා නේ ආ එතකොට යෙරුසලම තමයි කේන්දර කරලා කරනවා නක් අනිවාර්යෙන් එතකොට මොහු ඇවිල්ලා යෙරුසලම පාලනය කරන්න රජෙක් වෙන්න ඕනේ ඒ කියන්නේ යෙරුසලම පාලනය කරන්නව රජෙක් නැත්නම් රජෙක් දැන් මේ වර්තමාන රජු නෑනේ එතකොට වර්තමානින්නේ ආ ජනාධිපති අගමැති දැන් ඉස්රායිල් වල ඉන්නේ අගමැති එහෙමනම් මේ පුද්ගලයේ අගමැති ධූරයට එන්න අවශ්‍යයි ඒක මේක මොකද අධිපතියෙක් නිසා පාලකයෙක් නිසා එතකොට අපිට බලාගෙන ඉන්න වෙනවා ඉස්රායිල් දේශයෙන් නව අගමැතිවරු කවුද මොකද කියලා කාරණාවක් අපිට අවිල්ල බලාගෙන ඉන්න දැන් ඉන්නව පුද්ගලයා නැත්නම් යාහුව තමයි දැන් ඉන්නේ හරිද යාහුව නෙමෙයි හරිද නැත්නම් යාහුව කියන කෙනා තමයි දැන් ඉන්නේ දැන් ඉන්නේ හරිද දැන් ඉන්නේ කියලා එතකොට මේක ඇවිල්ලා අනිවාර්යෙන් ඔය ඉන්න පුද්ගලයා නේද පුද්ගලයා ඔව් යෙරුසලෙමේ තමයි ඉන්නේ ඒක විතරක් නෙමෙයි ඔව් ඇවිල්ලා ඔව් කියන්නේ ඔව් දැන් අපි ඉන්නේ බලව ක්‍රිස්තුස් කියලා කියන නිසා ඔව් අන්තිමට කියනවා මම තමයි ක්‍රිස්තු ඒක තමයි ඔය ඉදිරිපත් කරන්නේ එතකොට ඒක තමයි ඔහුට අත්ත ක්‍රිස්තු කියන්නේ කියන්නේ විරුද්ධ ක්‍රිස්තු කියලා කියනවා ඔව් ක්‍රිස්තු කියලා කියන නිසා අනිවාර්යෙන් ඔව් ඇවිල්ලා යුදෙව්වෙක් වෙන්නත් ඕනේ කියන්නේ යුදෙව් ජාතිකයෙක් වෙන්න ඕනේ හේතුව ඊශ්‍රායල් සෙනග මෙස්සියාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා ක්‍රිස්තුව බලාගෙන ඉන්නවා එතකොට ඊශ්‍රායල් සෙනග ක්‍රිස්තුව බලාගෙන ඉන්නේ කොහොමද කියලා කිව්වොත් දාවිඩ්ගේ වංශයෙන් එන්න ඕනේ කියලා තමයි බලාගන්නේ. එතකොට මූවැල දාවිඩ්ගේ වංශයෙන් යුදෙව් වංශයෙන් කියලා තමයි එන්න අවශ්‍ය. එතකොට තමයි මිනිසු පිළිගන්නේ. කියන කාරණාව. එතකොට මේක අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ බුද්ධිලය ගැන සෝයන් වාසේ එළිදරව් කරලා තිබෙන කාරණාවල් තිබෙන නිසා. රයිට් අත්වෙනි පදේ. ඔවුන් තමුන්ගේ සාක්කිය නියම කළ විට පාතාලයෙන් නැගියන මුර්ගයා ඔවුන්ට විරුද්ධව යුද්ධකට ඔවුන්ගේ ජයගෙන ඔවුන් මරන්නේ. රයිට් දැන් බලන්න ඌ පාතාලයෙන් එන මුර්ගයයි. දැන් පාතාලයෙන් එන මුර්ගයා කියලා කියන්නේ මොනවාද? ඒකට තියෙන මිනිස්සු ඇවිල්ලා ඌ ඇවිල්ලා පාතාලයේ මුර්ගයා කියලා කියන්නේ නැහැ. හරිද? දැන් දෙවියනාසිගේ වචනේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඌ පාතාලයෙන් එන මුර්ගයයි. එතකොට ඒ කාලේද ඒ වර්තමා ඒ කාලෙ වෙද්දීයලා සෙනග ඇවිල්ලා උට පාතාලෙන් ආපු මුර්ගියා කියලා කියන්නේ නැහැ. ඒ හෝමද කියන්නේ කියලා කිව්වොත් මේ ක්‍රිස්තුස් කියාගෙන වැඳ වැටිගෙන යනවා. ක්‍රිස්තු කියාගෙන තමයි යන්නේ. මෙස්සියා කියාගෙන තමයි යන්නේ. ඒතෝ ඒ විදිහට තමයි ඔහුගේ නායකත්වයේ ගොඩ දාගෙන යන්නේ. අපිට මම කිව්වා එසේකියල් පොත පටන් එසේකියල් පොත අපි කියලා ගන්න මොහොතේ එසේකියල් 38 39 අපි බලද්දී ඔහු කොහොමද මේ නායකත්වයට ආවේ? අනිවාර්යෙන් යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධෙදි තමයි ඔහු නායකත්වයට එන්නේ කියන කාරණා. එතකොට අපි ඒක එසේකියල් 38 සහ 39 අපි බලන වෙලාවෙදී මුල් බලවතු රටවල් ප්‍රමාණයක් මේ දේශයට පාර දෙද්දී දෙවියන් වාස ජය දෙනවා. ඒ ජයග්‍රහණ. ඒ ජයග්‍රහණය තමා පැත්තට අරවගත්ත එක තමයි ප්‍රශ්නයක් උනේ මෙයා. රයිට්. එතකොට ලෝකයාම ඇවිල්ලා බුදුමයට පත් වෙන ඒ යුද්ධ ජයග්‍රහණයෙන් දින්න මේ නායකත්වය. එතකොට ඒක විතර නෙමෙයි ඊශ්‍රායල් සෙනග මූ ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ අපේ රටට ජයග්‍රහණය දුන්න ලොකු බරපතල යුද්ධයකින් ජය දුන්නා. ඒතෝ රුසියාගේ රුසියාවේ නායකත්වය තුලින් එන්නේ රෝෂ් කියන නායකත්වය තුලින් තමයි මේ යුද්ධය අටගන් දෙන්නේ. මේ යුද්ධෙට එන්නේ. එතකොට ඒක පරාජය වෙන්න ඕන යුද්ධයක් දෙවියන්වහන්සේ යුද්ධය ජය දෙන්නේ. එතකොට ඒක මෙයාගේ නායකත්වයෙන් සිදු වෙන්න මොහොතේදී මෙයා තමයි ඒක කරේ කියන තත්ත්වයට එනවා. ඒ දැය පස්සේ තමයි මේක අන්තක්‍රිස්තු කියන එතකොට මිනිස්සු මෙයාව මිශෑන්ද තත්ත්වයක තිබුණා. ඒක දැන් මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක අපේ රටේ තෝය තත්ත්වෙ තියෙන නිසා. රයිට්. එතකොට අපිට ඒක අවිලා ටක් ගාලා දා ගන්න පුළුවන් මානසිකත්වයක් තිබෙනවා. කොහොමද කියන්නේ? එතකොට ජය දබාගත්ත දුන්නේ පුද්ගලයෙක් නිසා. දැන් ඌ ඌපේ දැන් මෙතන ඌ පාතාලේ මුර්ගියා කියලා කියන්නේ හේතුව මොකක්ද කියලා කිව්වොත් දෙවියන් දැන් පාතාලේ මුර්ගියාගේ මුර්ගියා කියන කාරණාව කියලා කිව්වොත් ඌ
गुणांग मुर्ग गुणांग दारुणु मीनी एच्चर दारुणु मीनी ये सतमा मुर्ग गुणांग सतमारे मुर्ग गुणांग मीनी स्वामी अंदर मुर्गी दाल दे नम दिव्यान्वासिना दिव्यान्वास के वचने मिनी अनागत वत्तु मरो अनागत वत्तु मरण मरण मे अनागत वत्तु दिव्यान्वास ड्यूटी दिव्यान्वास ड्यूटी समगम तमेंगे अनागत वाक्यूटी मेरे ड्यूटी मेरने ड्यूटी दिव्यान्वास ड्यूटी ड्यूटी दिखने गमन ड्यूटी स्वामी गीन कारण विरुद्ध बोरुअनागत स्वामी मेरला बोरुअनागत वस्तु आरसिया पंच बोरुअनागत वस्तु एरेमिया නමුත් මුළු ඊශ්‍රායෙල් එකේම ඇවිල්ලා සෑ 98ක්ම ඇවිල්ලා 99ක්ම ගත්තාටදී මුළු ඊශ්‍රායෙල් එකම තිබේ යෙරේමියා තමයි බොරු වනාකට වතු. යෙරේමියා තමයි එලියර දැන්. අනුටි කතාව බලේ. අදටත් එහෙම තමයි. සත්‍යතාවයේ වචනය කොහෙද තියෙන්නේ? එතකට මිනිස්සු පිළිගන්නේ නැහැ. සත්‍යතාවය පිළිගන්නේ නැහැ. මිනිස්සු මොනවද කරන්නේ? තමන්ට කැමැති තමන්ට ඇවිල්ලා ඔබිනා විදියට තියන අයගෙන් තමයි තමන්ව සනස ගන්න තමයි පණිවිඩ යන්නේ මිසක් मरण धर्म वेला तमंगे पक्षे एक एक तमंगे पक्षे पुद्गले मिनिमेरुवा तमंगे पक्षे मिनिमेरुवा
නෑ නෑ අපේ නායකතුමා එමු නෑ අපේ මිනිහ මිනිහම නෑ අරකයි මේකයි කියලා ඒක සාධාරණීය කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කියන්නේ ඒක මරපියක ඇවිල්ලා එයා හොඳ දෙයක්. දැන් අපි අපේ ලංකාවේ කාරණා ලෝකේ පුරාම එහෙම තමයි තියෙන්නේ. කියන්නේ මිනිස්සු ඒ විදියට ගිහිල්ලා තියෙන තල්ලු වෙලා. ඒකෝට ඒ කාලවලදී මිනිස්සු කොයි තත්ත්වයකද ඉඳීද කියලා තේරුම් ගන්න. ආ තේරුම් ගන්න ඕනේ. එතකොට ඉතින් මේව අරියට ලබා ගන්න පුළුවන් දෙවියන්වහන්සේ ආත්මයේ තියෙන මිනිහෙක් විතරයි හැමදේම අරියට තේරුම් ගන්න. නැත්තම් මේ මිනිස්සුත් කියයි ඔව් ඔව් ඒක තමයි අරිය අරි ක්‍රමයේ කියන විදියට යනවා. රයිට් පළවෙනි කාරණාව ඌ ක්‍රිස්තු කියන නැත්තම් ඌ ක්‍රිස්තුස් ලෙස පිළිගැනීමට කටයුතු දැන් පිළිගැනීමේ කට පිළි පිළිගැනීමේ කටයුතු ඊශ්‍රායල් සා ඒ කාරණාව ඌ ඇවිල්ලා ඉදිරිපත් කරනවා. මම ඔබට කියලා ඇති මේ මේක මම ඔබට මේ විතරව පොත මම දැන් මේක මම යන දෙපාරක් දුපාරක් කරන්නේ මේ ඔබ සමාවට මම මේ විතරව පොත ඔබට උගන්වලා ආදී ඔබට යම් කාරණාවක් ඉදිරිපත් කරා මොකක්ද කියලා කිව්වොත් දැන් මේ අන්තය ක්‍රිස්තු කාලේදී අන්තය ක්‍රිස්තු කියන එකව පිළිගන්න කියන කාරණා මුළු ලෝකයේ පුරා පිළිගැනීම කියන කාරණා වෙන මොකක්ද අරද ඌ අනිවාර්යෙන් ඇවිල්ලා ඊශ්‍රායල් දේශය සහ අරාබිකරයේ දේශය අතර සාමය ඇති කළ යුතුයි කියන එක මම ඔබට කියලා දීලා ඇති කියලා මම විශ්වාස කරනවා. ආ ඔබට මතකද කාට හරි මම මේක උගන්වන වෙලාවේ මේ කතාවක් කිව්වේ මතක නැහැ. මතකයක් තිබේද? මතකයක් තිබෙනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒතකොට මම මේක උගන්වන වෙලාවේදී ඔබගේ පරණ නෝට් එකේ ඔබ ලියලා තිබ්බා නම් ඔබට මතක ඇති මම මේක කවදද කරේ කියලා උගන්වුවා. ඒතකොට මම देवमालिका गोडना समाधान රයිට් දැන් මේක ඇවිල්ලා සමහරු කියලා මේ කතා කරන්න බෑ මේ රටේ කියන කාරණාව. ඉතින් මේ වචනේ ඉතින් කතා කරන්න තිබෙන ඒක අනාගත වාක්‍යව. මේනොර කියන්න තමයි වෙන්නේ. ඔබ බය වෙන්න එපා මමනේ කතා කරන්නේ. ඔබ ආගෙන ඉන්න. එතකොට දැන් මේ කිව්සුම. එතකොට මේ සිද්ධිය ඇවිල්ලා සමාදානෙ කිව්සුම. ඉතින් උංගක් කට්ටිය කියයි සමහර කට්ටිය කියයි ආ අපි ප්‍රේ කරා කයි මේකයි දාන. රයිට් මේව ඔක්කොම ඇවිල්ලා තාම නෑ. තාම පාතාලේ මුර්ගේ ආවේ නෑ. මේ උ එන්න මේව නිකන් ලකුණු. මේව ඔක්කොම ලකුණු. පාර පොඩ ක්ලියර් වෙනවා. දැන් අද ඔබ ප්‍රවෘත්ති එක බැලුවත් හරි දැන් අද තව රටවල් දෙකක් තිබෙනවා. ඒ රටවල් දෙක ඒ කියන්නේ ඔය බාරෙන් ඒගොල්ලෝ ඔක්කොම දැන් ගියුසුම ගැව්වා. ගියුසුම ගාලා සයින් කරලා ඔක්කොම කරලා සමාදානීය කියන තැනටපත් වෙලා තිබෙනවා. ඒතර මේක තවත් ඉදිරියට දේවිලා ලොකු සමාදානය නිසා මේක ලොකු ගහක්තියක් ලෙස යනවා. ඒක සම්බන්ධතාවයක් තුළට ඇතුල් වෙලා යනවා. නමුත් මේකට විරුද්ධව කණ්ඩායමක් ඉන්නවා. මේකට විරුද්ධව सर्वागमिक क्रमवेद मानसिक दिव्यवासी කියන කාරණාවල් ඉස්තමමින් පවතිනවා කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. පවතිනවා කියන කාරණාව තේරුම් ගන්න අවශ්‍යයි. දැන් මේක දැන් ඇවිල්ලා බලන මොහොතේදී මේ සාම ගිවිසුන මේක ලොක් කරලා තියෙන කාරණාවලි උඟක් කට්ටිය එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා.
එකඟතාවයට නැති කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඒ කණ්ඩායම බැලුවා නම් එකඟතාවයට නැති කණ්ඩායම බැලුවා නම් එසේ කියල් පොතේ තිබෙන්නා වූ ඒ කියන්නේ එසේ කියල් පොතේ තිබෙන්නා වූ يعني එසේ කියල් එකේ සටහන් කියන්නේ එසේ කියල් එකේ තියෙන යුද්ධයේ 38 39 පරිච්ඡේදයේ තිබෙන යුද්ධයට සම්බන්ධ වෙච්ච يعني එසේ කියල් එකේ යුද්ධයට යන්න ඉන්න කණ්ඩායමක් එතන ඉන්නවා. ඒක රෝස් කියන පොතේ රුසියාව තියෙන අර පැත්තෙන් බැලුවම ඇවිල්ලා ඉරානයේ සෙට් වෙනවා ඒ පැත්තෙන් ඊට පස්සේ අර පැත්තෙන් බං කතාරේ සෙට් වෙනවා. ඉතින් මේ වගේ කර්ම කාරණා පැත්තක් ඉන්නවා විරුද්ධතාවය ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඒකට මේ සාමජීව සුමට ගිය කණ්ඩායමෙන් ඇවිල්ලා යුද්ධයට ඇතුල් වෙච්ච කණ්ඩායම පොඩ ආඩුයි. නමුත් ඉතින් ඉදිරියේදී මේ සාමජීව සුමතුලින් ඇවිල්ලා මේකල දිග ගමනක් ගොඩ දාගෙන හැම පැත්තෙම සමබරව දාගෙන යන ගතර වාරදී යම් කාලෙදී යම් යුද්ධයකුත් තිබෙනවා කියන කාරණාවල් ඉදිරියේදී අපිට දකින්න පුළුවන්. රයිට්. ඒක ලබන අවුරුද්ද වෙන මොහොතේ තව තව අරුම පුදුම දේවල් සිදු වෙන්න ඉඩ තිබේ. රයිට්. එතකොට මේ ඔක්කොම දේවනාසික වචනේ අපිට තිබෙන කාරණාවල් අපි වටහාගෙන තේරුම් අරගෙන ගමන් කරමු. ගමන් කරන්න තියෙන්නේ මේ කොහොම වුණත් අපිට වගකීම මොකද්ද කියලා කිව්වොත් දෙවියන් වාසික රාජ්‍ය හැමතැනටම පතුරවන්න ඕනේ කියන මානසිකත්වය අපි තුල දවා ගන්න ඕනේ. අපිට තියෙන්නේ මේ ඔක්කොම සිදු වෙයි කියලා ගල කාලයේ බල බල ඉන්න දෙමේ. කාලේ ඔක්කොම දිව්‍යනාස බලාගෙන කාලේ සා ප්‍රස්තාව ස්වාමීන් වහන්සේටයි ඒක ස්වාමීන් වහන්සේ අපිට තියෙන්නේ දීලා තිබෙන දේ ඩක්කා දිව්‍යනාසික වචනේ කියන්න ඕන කට්ටියට කියලා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය දාගෙන යෑමක් තමයි පියේ. හරි ඕකේ ඊට පස්සේ බලමු 8 වෙනි පද. ඔවුන්ගේ මලකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියු ලබන ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ කුරුසේ එනගසන ලද මහත් නුවර වීතියේ තිබෙනවා ඇත. දවල්වල බලා ගන්න දැන් බද්දේ පෑදලි බයිබල කාරණාවල් පෑදලි මොකද්ද කියලා කිව්වොත් එතන කියන ඔවුන්ගේ මේ මලකඳ ඔවුන්ගේ මලකඳන් කොයිද තියෙන්නේ කියලා දෙනවා. කියන ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ කුරුසේ එනගසන ලද මහත් නුවර වීතියේ තිබෙනවා ඇත. එතකොට ওই මැරිච්ච අනාගත වතුර දෙන්න කොයිද ඉන්නේ යෙරුසලමේ කියලා මම ඔබට කියනවා. එතකොට යෙරුසලමේ තමයි මේ මලකඳන් දෙක තියෙන්නේ. එතකොට යෙරුසලමේ මලකඳන් දෙක තිබෙනවා නම් ඇයි යෙරුසලමට අර විදිය නමක් කිව්වේ? සෝදෝම සහ මිසරය කියලා නමක් කිව්වේ. ඒක ආත්මික අර්ථය. එතකොට යෙරුසලමේ ආත්මික අර්ථය සෝදෝම සහ මිසරය. එහෙනම් පරිලෝක ප්‍රමං කියන්නේ එතකොට යෙරුසලම ඇවිල්ලා ආත්මික අර්ථය සෝදෝම සහ මිසරය කියලා කියනවා නම් දැන් යෙරුසලම එතකොට මේ ඊශ්‍රායල් දේශයේ යෙරුසලම මොන තත්වයකද තිබෙන්නේ කියන එක පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සොදෝම කියන්නේ පාපේම පිරිච්ච ස්ථානය. සොදෝම විනාශ වුණේ ඇයි? හෝමෝසෙක්සුවල්. ඒ කියන්නේ මුන් පිරිමි පිරිමි ගෑනු ගෑනු මේ කාරණාවල් විදිහට එච්චරට පාපේ කියන කාරණාට ගෙන්දගම් දාලා විනාශ කරලම දැන්. මිසරය. මිසරය කියන එකත් ඒ වගේ තරක් තමයි. මිසරය කියන එක සම්පූර්ණ පාපේම පිරිච්ච ස්ථානයක් කියන කාරණා. එතකොට මේ ආත්මික අර්ථයක් කියලා දාන්න එපා. ඒක යෙරුසලම මේ කාලවකවානු මේ මුර්ගියාගේ පාලන කාලවකවානුවට අතුල් වෙන මොහොතේ මේ තත්ත්වයට යන මොහොතේ සම්පූර්ණයෙන්ම පාපයෙන් පිරිච්ච තනක් ලෙස තිබෙනවා. අපි දන්නවා ඒසේකියල් පොත යෙරේමියා ඊසායා බලන මොහොතේදී දෙවියන් වහන්සේ 580 ගණන් වලදීම ස්වාමීන් වහන්සේ ක්‍රිස්තු පූර්ව ඒදෙදී අනාගත වාක්‍යය කියද්දිම කිව්වා යෙරුසලමට වෙලා සොදෝමේ කියලා බෑ. සොදෝම් වැසියනි කියලා යෙරුසලමට බෑ. මේ එතකොට ඔබ බැලුවා එතකොට ඒකේ ඇවිල්ලා උන් ඇවිල්ලා කරපු අපරාධ රූප ගණ්ඩා රූප වල දැන්දා විතරක් නෙමෙයි රූපයේ තියෙන ඒවා රංග මේ කැවුම් අදලා කෑවා උන්ගේ දරුවන්ව මොලොක් වලට බාර දුන්නා ඒ කාරණාව. එතකොට මේ වර්තමා මේ කාලේදී උපරිම තමයි දැනටත් එහෙම තමයි තියෙන්නේ දෙවියන් වහන්සේගේ දේශය දැනටත් ඒ විදියට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ කාලේ වඩ මොහොතේ තවත් ඇවිල්ලා දරුණු විදියට යනවා දෙවියන් වහන්සේගේ දේශය දැනටත් අපවිත්‍රයි. ඊස්රායල් දේශය දැනටත් අපවිත්‍රයි. ඔක්කොම දේවල් තිබෙනවා ඔක්කොම දේවල් ගැන හැම දෙවියන් වහන්සේගේ විවස්ථාවට පටහැනි හැමදේම ඊස්රායල් දේශයේ තිබේ කියලා කාරණා දෙනකොට ඌගේ කාලේදී දෙවියන් වහන්සේට ආත්මික අර්ථය කියන මොකක්ද කියන එකත් කියනවා. රයිට් 9 වෙනි පද. සෙනගගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මිනිස්සු ඔවුන්ගේ මලකඳන් දේශ දවස් 3 හමාරක් බලා සිටමින් මලකඳන් සොහනක තබන්ට ඉඩ නොදෙති. දවස් 3 හමාරක් සියල්ලන් ඒ කියන්නේ දවස් 3 හමාරක් කියලා මලකඳන් බලනවලු හැම එක්කෙනා. හැම එක්කෙනා බලනවා. ඒකට කියනවා භූමි දානය කරන්න දෙන්නේ නැහැ. හරි එතකොට භූමි දානය කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ අනාගත වතුරලා දෙන්නව
අර එතකොට මිනිස්සු ඇවිල්ලා මේ අනාගත වතුරු දෙන්නත් එක කොච්චර සතුරු කමෙන් ඉඳලා තියෙනවා කවුද මේ අනාගත වතුරු දෙවියන් වහන්සේගේ අනාගත වතුරුලා දෙන්න දෙවියන් වහන්සේ මුර්ගියට විරුද්ධ අභියෝග කරන්න දෙන්නේ කියලා ඒතකොට උන් දෙන්න මැරුණම භූමි දානය කරන්න දුන්නා සෝනක් දුන්නා කියලා තිබුණා හරිද ඒ කියන්නේ එතකොට අන්ත ක්‍රිස්තුගේ පස්සේ කොච්චර සෙනගක් එතකොට එක්ස් වෙලා තිබෙනවා ආ උඹේ සෝනක් දෙන අදටත් ඉන්නවා සෝන් දෙන්නේ නැති උන් ඉන්නවානේ අද සමහරු කියන අදට අද වර්තමානයේ කියන්නේ ඔයා මොනවාද බයිබල් එකට ගියොත් ඔයාට සෝන ලැබෙන්නේ නැහැ සෝන අරගෙන මොනා කරන්නද අප්පා ආ දැන් සෝන ඕනේද සෝනක් ඇවිල්ලා ඕනේද අර දැන් ඕක මැරුණාට පස්සේ ඔබ සෝනේ දැම්මොත් මොකද කාණුවේ දැම්මොත් මොකද ආ සමහරු කියනවානේ ඔබ ගැලේම ලැබුවා නම් ඔබට සෝන ලැබෙන්නේ සෝන දෙන්නේ නැහැ කියලා කිව්වා බය වෙන්න දෙයක් නැහැ සෝන දුන්න නැත්නම් තියාගන්නවා ගෙදරම ගල ගන්නකොට පොඩ්ඩ ඊට පස්සේ පෙළපාලිත් එක ගෙනියන්නේ ආමියකෙන් පොලිසියෙන් ඔක්කොම ඇවිල්ලා එතකොට කොහමද සැලකිල්ල නිකන් මං රෙස්පෙක්ට් එකෙන් යන්න පුළුවන් අයි ගල ගන්නකොට එන්නේ බෑ ඉස්සරහ ඇම්බියුලන්ස් එකක් එනවා ඊට පස්සේ ආයලා සීඑම්සී එකෙන් එනවා ඊට පස්සේ ආයලා පොලිසියෙන් එනවා ඊට පස්සේ පොලිසිය ලොක්ක ඔක්කොම එනවා අයි දැන් බොඩිය කරගෙන යන්න බෑ ගල ගන්නද ඊට පස්සේ නිකන් බැලුවා අම්මලා නිකන් මේ ජනාධිපති කෙනෙක් අගමැති මිනිස්ටර් කෙනෙක් මරනවා වගේ සැලකිලි එනිසා කාලපල සෝන සුන්නකම් තියාගන්නේ කියලා තියන්න ප්‍රශ්නයක්. හරිද? ඒක ශාරීරියේ කොයි මො මරණයට පස්සේ මොනවා වුණත් හරි අවුලක් නැහැ. දැන් මේගොල්ලෝගේ දවස් තුන භූමි දානය කරන්න දෙන්නේ නැහැ. හරිද? කුණ වෙලා ගියාද නැහැ මොකද වෙන්නේ කියලා ඔය වලක් නැල්ලු. වල නැහැ. සෝන දෙන්නේ නැහැ කියන කාරණාව. රයිට් බලමු මොකද කරේ. දාවිලි බලමු. මේ ප්‍රොපෙතෝරුන් දෙන්නා පොළවේ වසන්නන්ට වදකල නිසා පොළවේ වසන්න ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂ වෙමින් එකිනෙකාට තෑගි යවන්නෝ දැන් මොකද්ද මේ පොළවේ මේ අනාගත වතුරු දෙන්න ඇවිල්ලා සෙනකට වද දුන්නේ මොකද්ද මොකද්ද සෙනකට ඇවිල්ලා වද දෙන්න අනාගත වතුරු වල පොල්ලක් අරගෙන ගිහිල්ලා ගැව්වද මේ සෙනකට නෑනේ මොකද්ද වදේ වද දෙකට ගෙනවන්නේ මෙතන ඊට ගෙන පොපේතවරුන් දෙදෙනා පොළවේ වසන්නන්ට වදකල නිසා මොකද්ද වදකල නිසා වදේ මොකද්ද ඒ කියන්නේ සෙනකට තිබ්බ වදේ මොකද්ද කියලා කිව්වොත් මේ මිනිස්සු දෙන්නා මොකද්ද කියන්නේ පසුතැවිලි වෙයල්ලා දෙවියන් වහන්සේට ඇරෙලා උඹලගේ ඔය තිබෙන්නා කුරුළු කම උඹලා ඔය තිබෙන්නා ඕක තමයි පණිවිඩේ දැන් පණිවිඩේ එහෙම තමයි තියෙන්නේ පණිවිඩේ දෙන්නේ ඇවිල්ලා ඉතින් එතන උදේම ඇවිල්ලා එක මිනිස්සෙක් ඇවිල්ලා කියනකොට කොහොමදද දවල්ට රැයට කියලා පණිවිඩ දීගෙනම ඉන්නවා එතකොට මිනිස්සුන්ට ඒක වාදයක් වෙනවා ඒ කියන්නේ එහෙම තමයි දෙවියන් වහන්සේගේ සත්‍යතාවේ වචනය සැබෑ ලෙස මිනිස්සුන්ගේ කන් වලට වැටෙන මොහොතේ සමහරක් මිනිස්සු නැ මේක නෙමෙයි සමහරක් මිනිස්සුන්ට වදයක්. එතකොට වදයක් වුණාම මොකද්ද ගන්න තීරණේ? මම zoom එකට එන්නේ නැහැ. මම zoom එකට එන්නේ නැහැ. ඒකෝ වදයක්. ඒකෝ මේක ආලාලා මේ වචන ආලාලා වදයක්. කිසිම මේ 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 හිත සනසෙන්ට මුකුත්ම දෙන්නේ නැහැ. හැම සිගුරාද හැම බදාද හැම සෙනසුරාද ඒ දක්වා මේ වචනේ. ඒක වදයක් වුණාම ඒක වදයක් ලෙස තමයි ගන්න. එතකොට මේ මිනිස්සු මේ අනාගත වතුරුගේ පණිවිඩය උන්ට වදයක් ලෙස අරගෙන වාදයක් ලෙස අරගෙන ඒක තමයි ඔතන ඉදිරිපත් වෙන්නේ වාදයක් වුණ නිසා මෙතන කියනවා මොකද්ද කියලා කිව්වොත් කියවෙන පදේ අපි කියව දාවනි පදේ right දාවනි පදේ කියන වද කළ නිසා පොලේ වසන්න ඔවුන් ගැන ප්‍රීති සන්තෝෂය එකිනෙකාට තෑගි දුන්නා තෑගි යවුවා නවත් වුණා මාරයට පස්සෙ ආ ඒක පල්ලිය පදේ එතකොට මේ දෙන්නා මේ සේන මැරුණ නිසා හරිද සේනගේ දැක්ම හරිද මේ දෙන්නා මැරුණ නිසා සේනග මොනවද කළ දිනේ තෑගි බෙදාගෙන නිකන් උන්ට ක්‍රිස්මස් වගේ ක්‍රිස්මස් වල තෑගි බෙදනවානේ අර ඉන්නා ක්‍රිස්මස් සමරනෝන් ඉන්නා ඒ උන්ට තෑගි බෙදනවා වගේ අවුරුදු සමරනවා වගේ ආ අම්මේ ලොකු දෙයක් උන් දෙන්න මරුණා කියලා ආ වෙරි ගුඩ් කියාගෙන රටවල් අතර තෑගි බෙදාගෙන දැන් රටවල් අතර තෑගි කියන්නේ මොකද්ද කියලා කිව්වොත් දැන් දුබයි නම් දැන් මුන් දෙන්න මරුණා දුබයි නම් තෑග්ගක් යවනවා ලංකාවට යවන්න පුළුවන් කුරියගේ ආ හරි අද මට සන්තෝෂයි අම්මේ අර වද කරපු උන් දෙන්න මරුණා ආ අර අර පාස්ටර්ලා දෙන්න මරුණා අම්මේ ප්‍රේස් ද ලෝඩ් ආ තෑන්ක් යූ ගෝඩ් කියලා උද්දා ගියා. හරිද? හරි ඉතින් වදයක් නේ වදයක්. අම් මේ වදයක් නැති වුණා. වදකාර වදකාකාරයෝ දෙන්නේ ගියා කියන එකට තෑගි බෙදාගෙන ඩිලිවර් කුරියර් එකේ හරි DHL එකේ හරි මෙන්නන්ට පුළුවන්. මෙන්නලා ආ බෙදලා ඊට පස්සේ දැන් FB එකෙන් උත් අනිවාර්යෙන් මේ දෙන්නව මරපේකට සුබපැතුම් ගිහිල්ලා තියද. Facebook එකේම තියෙනවා. Facebook තියෙනවා. Instagram තිබෙනවා. Twitter පණිවිඩ තිබෙනවා. ආ කොච්චර දේවල් තිබෙනවා WhatsApp තිබෙනවා එතකොට Facebook එකේ හැම මේ ෆොටෝ එක ඔක්කොම නිකන් එනවානේ ඩඩ ඩඩ කාලා ආව ගමන් අවිලා අනිවාර්ය සුබපතලා තියෙන්නේ කමෙන්ට්ස් එකේ දාලා ඇති අපේ උන් මරණෝන්ටත් ලයික් දාන උන්නේ ඉතින් මම කියන එක අපේ උන් එහෙම තමයි තියෙන්නේ ආ සමහර අය කියන මම දාගෙනවා සමහර දරුවන් අර
පොඩි ළමෙක් එකපාරක් හිටියා පොඩි ළමේ බට ඔක්කොම දාලා හරි සීරියස් එකනේ දාලා ප්ලීස් ප්‍රේ ෆෝ දිස් බේබි කියලා. එතකොට මෙයා මේ කොමර මෙයා දරුවා වෙන යාත්‍රා එක අත දාලා ලයික් දැන් මම මොකටද ලයික් දාලා තියෙන්නේ දරුවා ස්පීතාලේ ඉන්න නිසා ලයික් දාලා එහෙමද මල මලගයක් දැන් ෆියුනරල් එකක් දාන සමහර තාත්තා මැරලා අම්මා මැරලා මොකක් හරි මැරෙනකට දාලා දෙනවා දැන් එතකොට ඒකටත් ඇවිල්ලා අපි උන් ලයික් දානවා बैबिल අනේ හොඳ වැඩක් වුණා ප්‍රේස් ලෝඩ් කියලා දැන් සමහර ප්‍රේස් ලෝඩ් කියලාම දාලා ඇති. අය අපේකට මේකට ප්‍රේස් ලෝඩ් දාන කට්ටියනේ. ආ දුන්න දෙන්න මරුණා කියම ජේසු පීටයි මුන් දෙන්න මරුණාද කියලා දාලා. පැහැදිලි මගේ. එතකොට මේ පැහැදිලි ටික පාස්ටර්ලම ෂෙයා කරගන්න ඉන්නන්නේ. හරිද? ඒක අයි සමාවන් සේවකයන්ට තොල් එකක් කොමන්නේ. අයි මුන් දෙන්න දේශනා කරන විදිය බැලුවා උන්ට තොල් එකක්. අයි සේවකයන්ටත් බණිනවනේ. දේශනා කරන මොහොතේ එතකොට ඒකත් තොල් එකක්. හරි? එතකොට කොහමද? කොහමද දැන් මේගොල්ලෝ නෙලස මරලා දවස් 3ක් පාඩේ තියලා ලෝකයාට පෙන්නනවා. ලෝකයාම බලනවා. එතකොට ප්‍රවෘත්ති වල නිවුස් වලින් ඔක්කොම මේ පුද්ගලයාගේ එතකොට මරපු පුද්ගලයාගේ මනස කුමක්ද තියෙන්නේ? මරපු පුද්ගලයාගේ මනස මොනවාද තියෙයිද? ඒ කියන්නේ අන්තක්‍රියාවේ මැරෙයි. එතකොට මරපු එකගේ මනස කොහොමද තියෙයිද? ආ එතකොට මේ සිද්ධිය. එතකොට අන්තක්‍රියාවේ මැරෙන්නේ දැන් මේ සිද්ධිය උනාට පස්සේ මන දැන් යා දැන් මේ දෙන්නා මැරුවා. හරිද? මරපු ගම ඔහුගේ මනසේ මොනා දුවනවාද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඔහුගේ මානසිකත්වය කොහොමද කියලා. ඒ කියන්නේ ලෝකයට පණිවිඩයකුත් දෙනවා මිනිහා. මේ දුන්නව මරලා. හරිද? මුන් දෙන්නත් දෙනවා. අනාගත වතුර දෙන්නව මරලා ලෝකයට පණිවිඩයක් දෙනවා. මොකද්ද කියලා මීට පස්සේ මට විරුද්ධව කවුරු හරි නැගිට්ටොත් නොබලනක් වෙන්නේ මේ ටිකම තමයි මුන්ට උන දේ තමයි මැරෙන්නේ බලක්වත් හම්බ වෙන්නේ නැහැ පුතේ උඹලට සෝනි කන්පත් කරන්න උඹලා දෙන්නවත් පාර මැදම මරලා දානවා කියන පණිවිඩය ලෝකෙටත් දීලා එයාගේ මනසෙත් ඕක තියෙයි ඒතකොට මේක ඇවිල්ලු දෙනාටම මේක පාඩමක් ලෙස තියෙනවා ඊට පස්සේ කවුරු හරි කතා කරන්න යයිද මෙයාට අනාගත වාක්‍ය කියන්නේ යයිද කියනවද ආ දැන් මේ දෙන්නාට දුන්න ගමන් ෂොට් එක කවුරු හරි යයිද මෙයාට මේ ගීල දෙගනන්සේගේ අනාගත වාක්‍ය කියන්නේ කවුරු හරි යයි ඕන නම් ඔළුවට තියලා අත තියලා යාඥා කරන්නේ ආශිර්වාද වේවා කියන. බැරි වෙන මොකටවත් යන්නේ නැහැ. වෙන මොකටද ඇයි අරුන් දෙන්න මරුණා කියලා දැනගත්තට පස්සේ කවුද කැමති වෙන්නේ යන්න? ඔබට තේරෙනවා මම කියන්නේ. රයිට්? කිවරද? කිවෙනි පදේ. කියවන. ඒ දවස් තුනම යන පසු ජීවන හුස්ම දෙවියන් වහන්සේගෙන් ඔහුන් තුලට පැමිණ ඔහු නැගිට සිටියෝය. ඔහුන් දුටුවන් කෙරේ මහත් බයක් පැමුණේ. දැන් මේ දෙන්න දැන් මේම ගන්න දැන් මේ දෙන්න දැන් අන්තක්‍රිස්තු විරුද්ධව ඌට කතා කරන්නේ උන් දෙන්න උන් කියන්නේ ඌ දෙන්න ඇවිල්ලා අන්තක්‍රිස්තුට විරුද්ධව කතා කරන වෙලාවෙදී ලංකාවේ අපි හිටියනම් අපි මොනා කරගෙන ඉඳ නැද්ද මොනා කරගෙන දින්නේ ඒ වෙලාවේ ආ ඔබට ප්‍රශ්නයක් ඒක හරිද ඔබ මොනා කරගෙන ඉන්නවද දැන් මේ දෙන්න අනාගත වාක්‍ය කියනවා ඕකේ ඌට අන්තක්‍රිස්තු විරුද්ධව ඒකත් අපි මොනාද කරගෙන ඉන්නේ අපි මොනාද කරගෙන मेहकार
ස්වාමීන් වහන්සේ උන් දෙනා කොහමද ගරු කරේ කියලා කිව්වා. ලෝකයාම සෝන දෙන්න නැතුව බලාගෙන ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේගේ උස්ම ඇවිල්ලා උන්ව ස්වර්ගෙට. දෙවියන් වහන්සේගේ වචනය කතා කරන මිනිස්සුන්ට මිනිස්සු ගල් ගාන්න පුළුවන්, මිනිස්සු මරන්න පුළුවන්, මිනිස්සු නිඳා කරන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඒ පුද්ගලයා ගරු කරලා ස්වාමින් වහන්සේ ගාව වාඩි කරනවා කියන එක මතක තියාගන්න. ස්තේවන්ව මත ස්තේවන් ඔක්කොම අරන් ගල් ගැව්වා. දෙවියන් වහන්සේ ස්තේවන් බැලුවා, ආස විවර වෙලා තිබ්බා. දෙවියන් වහන්සේ දකුණු පාර්ශ්වයේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්න වාඩි වෙලා ඉන්න ස්ථානේ නැගිට ස්තේවන්ව ගත්ත කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ වාඩි වෙලා හිටියව දෙවියන් වහන්සේ නැගිට ස්තේවන් උඩර ගන්න. කියන්නේ එච්චර ගරු කරා. ඒ කියන්නේ ඒක තමයි ස්වාමින් වහන්සේගේ දේ වචනේ කතා කරන ස්වාමීන් වහන්සේ ගරු කරනවා. මේ පොළවේ ගෞරවය හම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. පොළවේ මිනිස්සුන්ට අපි මේ වචනේ කතා කරන මිනිස්සුන්ව බැලුවම සත්‍යතාව කතා කරන පුද්ගලයන්ව බැලුවම පොළවේ ඉන්න මිනිස්සුන්ට නිකන් අමුතු විදියට තියෙන්න පුළුවන්. අපහාස නින්දාවල් විවිධ කාරණාවල් කරන්නව තත්ත්වෙ තියෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කවුද වටේ ඉන්නේ, කවුද වටේ නැති වෙන්නේ කියන කවුලක් නැහැ. ඉන්න අය ඉන්න, යන අය යයි, නැති වෙලා නම් නැති වෙලයි, ඉන්න බැරි එක දවල් කාලේයි. කොහොම වුණත් අපේ වගකීම දෙවියන් වහන්සේ වචන කතා කරගෙනම කතා කරගෙන යන්න. එදාට ස්වාමීන් වහන්සේ කාලය ආවම අපිව ස්වාමීන් වහන්සේ වාක්‍යයට අරගෙන තියාගනි. රයිට්, ඕකේ. 13 වෙනි පදේ කියවන්නකො. මේ නැගී වරන්නේ ස්වර්ගෙන් තමුන්ට කියන මහා තඬක් ඔහුට ඇසුනේ. ඔහුද වලාකුලෙන් ස්වර්ගයට නැගී ගොය. ඔවුන්ගේ සත්‍රෝද හොඳුටෝය. එම පැයේදීම මහත් භූමිකම්පාවක නුවරින් දසයෙන් කොටසක් වැටුණේ. භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් 7000ක් මැරුණෝය. ඉතිරි අය බයපත්ව ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරව දුන්නෝය. දෙවෙන් දුක පසුයි බලව. දැන් නුවරේ කපටන නුවරෙන් 10න් එකක් වැටුණලු. නුවරේ. ඒ කියන්නේ මේගොල්ලෝ දෙන්නා යන මොහොතේදී යෙරුසලම ඉස්රායිල් ඉස්රායිල්ව සිටින දේ. ඒකෝ 10න් එකක් වැටුණා. 7000ක් මැරුණා. 7000ක් මැරුණා. එතකොට එව නිසා ලෝකයේ සිටින දෙවියන් වහන්සේගේ දරුවන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. මොනවාද කරේලු? දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. පැහැදිලිද? ඒ වෙලාවට මේ කට්ටිය මොනා ප්‍රශංසා කරයිද නැත්නම් මොනා කරයිද දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ දන්න මිනිහා දන්නවා. රයිට්, ඕකේ. දෙවියන් වහන්සේ අනාගත වතු දෙන්නේ කොහොමද මරලා තියෙනවා. එතකොට භූමිකම්පාවක් ඇවිල්ලා 10න් එකක් යෙරුසලම විනාශ වුණා. එතකොට 7000ක් මැරුණා. යෙරුසලමේ සෙනඟ 7000ක් මැරුණා. යෙරුසලමේ ප්‍රදේශයෙන් 10න් එකක් ගියා. එතකොට අපි මොනවද කරන්නේ? අපි දෙවියන් වහන්සේ අභිමුඛත් වේදගෙන මැදිහත්කම් කරමින් ප්‍රශංසා කරමු. ස්වාමීන් වහන්සේට ගෞරවය දෙන්න. ඇයි කවුද කරේ මේවා? කරන්නේ කවුද? දෙවියන් වහන්සේ. මේවා මොකද්ද ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ? අන්තක්‍රිස්තු විරුද්ධව ස්වාමීන් වහන්සේ නැගී සිටින කාමවත් වෙනවා. එතකොට අපි පොළවේ ඉඳගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. එතන තියෙනවා. එතකොට ඉතිරි අය බයපත්ව ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරව දුන්නේ. දැන් ගෞරවය දෙන්නේ දැන් මේකත් හොඳ යෙදුමක්. මේකත් හොඳ යෙදුමක්. කියන්නේ දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ දන්න අය තමයි දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න පුළුවන්නේ. අන්‍ය ජාති මිනිහෙක් ඇවිල්ලා යේසුස් වහන්සේට ගෞරවය දෙන්නේ නැහැනේ. යේසුස් වහන්සේට ගෞරවය දෙයිද අන්‍ය ජාති? අන්‍ය ජාතින් ගෞරවය දෙන්නේ නැහැ. ඒතකොට දෙවියන් වහන්සේගේ සෙනඟ තමයි දේව බයත් එක්ක දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නේ. එතකොට මේ සිදුවීමේ තේරෙන පොළවේ දෙවියන් වහන්සේගේ දරුවා ඉන්නවා. ඒතකොට අන්තක්‍රිස්තුගේ කාලේ මේ පුද්ගලයෝ ඉන්නවා කියන එකට මෙන්න පදව. හරිද? මේවා ඔක්කොම යෙදුම්. මේවා ඔක්කොම එළිදරව් ලබා ගන්න දින වචනවල. ඒතර ගෞරවය දුන්නේ. ඒතර ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීන් වහන්සේට ගෞරවය කරනවා. ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ කළ කාරණාවල් කියමින් කියන දේ. රයිට්. ඒතර 14 වෙනි පදේ. 14 වෙනි පදේ කියලා දෙවෙනි දුක පසුවිය බලව තුන්වෙනි දුක ඉක්මනින් එන්නේ. තුන්වෙනි දුක ඉක්මනින් එනවා. ඒතර පළවෙනි දෙවෙනි දුක පසුවිය තුන්වෙනි දුක ඉක්මනින් එන්නේය. රයිට්. එතකොට අපි තුන්වෙනි දෙවෙනි දුක පසු වුණා. එතකොට තුන්වෙනි දුක ඉක්මනින් එනවා. එතකොට අපි ඉක්මනින් එනවා ලබන බදාන. රයිට්. ඉක්මනින් ලබන බදාද අපි ඔබ ගාවට ඇවි ඉතුරු කාරණාවත් දැනවන්ත අපි කැමැත්තෙන් ඉන්නේ. අද දවසට ඔබ දෙවියන් වහන්සේ වචන ආශිර්වාද කරා.